Bene, lo sanno anche forse. Quando si sono in namaskare in. මේ ලෝක සත්‍යය කෙරෙහි පතල මහා කරුණාවෙන්
සතර දුකින් මත් වීම සඳහා දේශනා කළ සත්‍යමය දර්ශනය කරත් එනිසා හැම දිනම බොහෝම වමනාවෙන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. විශේෂයෙන්ම අද දවසේදී මම ධර්ම දේශනාව සඳහා මාතෘකාවල කාර්යාලය මේ පින්වතුනුත් හද පහව තියෙන කවුරුන් දන්න කාර්යාව රතන සූත්‍රයේ නාතාව මේ ගාථාව තුළින් පුදුමාකාර වටිනා ධර්මතාවයක් කියලා දෙනවා. මේ සුනුරුවන් නැතුළු කරගෙන මේ ශාසනය ඇතුළු කරන ශ්‍රද්ධාවන්ත පින්වතුන්ට තමන්ගේ ගමන් මඟ ගැන, තමන්ගේ ශාසන ප්‍රතිපදාව ගැන, ඒ වගේම තමන්ගේ ශාස්ත්‍රීය මහන්සිය ගැන ඇදහිම ඇති කරගන්න ඕන ආකාරය ගැන. මොකද අපි එහෙම නැතිනම් කෘත ජීකින් බව මේ ශාසනයේ පිටක් ලැබුව කියන තැනකින් හිතා ගන්න තරම් නෝර නැති අවස්ථාවන් දිවිච්ච අය ඉන්නවා ඇතුළින්වා. නමුත් තුනුරුවන් කෙරෙහි නියම පැහැදීම තියෙන්නේ මොනවගේ කෙනෙකුටද? එහෙම පැහැදීම ඇති කරගත්ත කෙනෙකුට ලැබෙන වාසනාවන්ත අවස්ථාවන් මොකද්ද කියන කාරණාව මේ තුළින් පැහැදිලි කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ බොහෝ විට දේශනා කරනවා, මහණෙනි යම් කෙනෙක් මා කෙරෙහි සද්ධා මාත්‍රයක් වෙන මාත්‍රයක් ඇති කරගත්තම ඒ අය සතර පායට යන්නේ නැහැ කියලා. නම් ඒ වචනේ මුල් කරගෙන අපි ගොඩාක් දෙනෙක් බය නැතුව ඉන්නවා අකුසල ධර්මයන්ට. අපි බුදුහාමුදුරුවෝ කෙරේ ශ්‍රද්ධාව තියෙනවා, ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව තියෙනවා, සංඝරත්නයේ කෙරේ ශ්‍රද්ධාව තියෙනවා. එහෙනම් අපි සතර අපායට යන්නේ නැහැ කියලා මේ වචනේ බොහොම සැහැල්ලුවෙන් අරගෙන තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මොන වගේ කෙනෙකුට මොන වගේ තැනකටද මේක මේ වචනේ පෙන්වා වදාළේ කියන එක අපි ටිකක් නොවනේ සම්මර්ශනය කරලා බලමු. අපි දන්නවා සාමාන්‍ය පුදුම චිත්තක්ෂණ සත්‍යයන් අතරින් තුනුරුවන් කෙරෙහි වැච්චි පුරම ප්‍රසාදයේ තිබුණ මේ ශාසනය සාමය මත්තුමේ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන බුද්ධජන කෙනෙක් පහළ වෙන අග්‍රම බුදුරැහි කියලා දෙන්නන්නේ අජාසත් රජු. ඒ අජාසත් රජු අපායට ගියානම් ඊට පස්සේ අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ගැන ස්වල්ප මාත්‍ර ශ්‍රද්ධාවක් නෙමෙයි කෝසල මල්ලිකා දෙවියට තිබුණේ. ඒ කෝසල මල්ලිකාව දවස් හතකට හරි ත්‍රිසම්මාත්මක උපන්නා. මේ කාරණාවෙන් කියනවා සාමාන්‍ය මට්ටමේ ශ්‍රද්ධාවක් ගැන නෙමෙයි මෙතනදී බුදුරජාණන් වහන්සේ දෙන්නා කියන්නේ. ශ්‍රද්ධාව දෙකට බෙදෙනවා, ආපාරෝපී ශ්‍රද්ධා සහ අමෝලික ශ්‍රද්ධා කියලා. ඒකටම තව පරියාය වචනයක් තියෙනවා, සම්ප්‍රසාදන ලක්ෂණ ශ්‍රද්ධාව සහ සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධා කියලා. මෙතනදී කර්මපාරමා තේරුම් අරගෙන ඇති කරගන්න ශ්‍රද්ධාව ගැන බුදුජානක දෙන්නවදාලා. අපි ඒ ගැන පොඩ්ඩක් මේ මාස්කාරකල කාර්යය යැත්තේ විවරණය කරනකොට පැහැදිලි කරගන්නු පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. මොකද මම මේක මතක් කළේ නැත්නම් අපිට
චූටි දෙකෙන් හිතන්නේ ඇයි අපි බුදුහාමුදුරන්ට ශ්‍රද්ධාව තියෙනවා. ධර්මරත්න ශ්‍රද්ධාව තියෙනවා. සංඝරත්න ශ්‍රද්ධාව තියෙනවා. නොසැලෙන ශ්‍රද්ධාව තියෙනවා. එහෙනම් අපි අපායට යන්නේ තමයි කියන තැනකින් අපි තේින්න දෙන්න ගන්නවා. සමහර විටක චූටි චූටි දේවල් කුසල ධර්ම වලට අපි හිත බය නැතිව තියෙනවා. නමුත් මම තව කාරණාවක් මතක් කරන්න. අපි දරව තියෙන ශ්‍රද්ධාව තමයි. නමුත් ඒ වත්තම තේරුම් ගන්න බැහැ. අපිට තියෙන්නේ ආගම ශ්‍රද්ධාව. අපි බුදුහාමුදුරුවෝ ධර්මය ගැන සංගරත්නය ගැන අද ශ්‍රද්ධාව තිබුණා කියන්නේ තමක් දැකමයි පුද්ගලවමයි. සමහර විචක බෝ මරණ මේ ආගම වෙනස් කෙරේ නැත්තම් කිව්වොත් නැරුවත් කමන්නේ මොන වෙනස් වෙන්නේ නැහැ කියන දැනකින් අපි ඉන්නේ. මම පොදු තේරුම් කරගන්න ඕනේ මේ දෘෂ්ටි ඇති අපේ තරක් නෙමෙයි මේ සාතනේ වැඩක. අනිත් කෙනෙක් සමහරට ගත්තොත් අනිත් ආගමක කෙනෙක් ගත්තොත් ඔය ආගම වෙනස් කෙරේ නැත්තම් මරණ මේ බෞද්ධ කියන ආගමට එන්න කිව්වොත් ඒ ශාස්ත්‍රෝදය කියන්නේ සම්භාවයෙන් නැතු ඉන්නයි මොන තරමේදී ජීවිතය බුද්ධ කරනවා. ඒ හින්දා ඔය ආගම සම්බන්ධ ලක්ෂණයකට ඒ අපේ හිතන අපේ හිතින ශ්‍රද්ධාවේ අසල බව හින්දානේ මොකද කියන බව හින්දානේ කෙනෙකුට බය නැතුව කියන්න පුළුවන් නම් මේ ජීවිතය ගැන විතරක් නෙවෙයි මරණයෙන් පස්සේවත් සාර්ථක මහන්සිය මලින් දැක්කෙන්න විතරක් බලන්න කාට හරි කියන්න පුළුවන් නම් මරණයෙන් පස්සේ හරි තුනුරුවන් කෙරේ ඉස්සර තියෙනවා කියලා දකින්න පුළුවන් නම් තාම අපි ඉපදෙලත් නැති සතර හේතියු මරණයෙන් පස්සේ වෙනස් වෙන්නේ කියන තැනකින් කාටවත් කියන්න පුළුවන් බෑ. නමුත් අර ශ්‍රද්ධාව ලක්ෂණ තමයි එහෙම කියන්න පුළුවන් පස්සේ. අපි තේරුම් ගන්න ඕනේ අද අපේ පුංචි කාලේ අපේ අම්මලා අප්පච්චිලා අන්‍යාදීපේදී අපිට මේ බුදුරජාණන් වහන්සේගේ පින්තූරේ පෙන්නලා මේ තමයි පුතේ බුදුහාමුදුරුවෝ. මේ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මෙන්න මේ ධර්මයක් දේශනා කළා. ඒ බුදුරජාණන් වහන්සේගේ නවරහතී බුදු ගුණ කියලා අපිට කියලා දුන්නා. කියලා දෙන මේ පින්තූරේ තියෙනවා. අපි අද ඒ අම්මල තාත්තලාගේ ඥාතිදේශයෙන් ඉගෙනගත්ත දේ ඒ දැන උදව් කරගෙන මේ පින්තූරේ දිහා බලන ශ්‍රද්ධාව එකගෙනදී නැහැ. නමුත් අපිට විචාරකේ කියන්න ඕනේ ඔය ගුණ ටිකම ඔය විස්තරේම කියලා ජේතුස්වහන්සේ පිළිගන්න අපිට කියලා තිබුණා. එහෙම නැත්නම් වෙන මොකක් හරි පිළිගන්න කියලා තිබුණා. අද අපි මේ පිළිමයට බලමු. අර ගුණාතික සිස්සලා තියෙන විදිහක් බලන්න. එචනෝ මතක කළේ අපිට අපේ දරුවන්ට මොන පුරන්ත අනිත් අය එන්න තියෙන මඟ මේක මේ මට්ටමට තමයි අපිට පෙන්වන්න වෙන්නේ. නමුත් ඒක යථාර්ථය ම නෙමෙයි කියන එක ගැන මතක් කරගන්නවා. එතනින් මුලින්ම පුද්ගල භාවය ශ්‍රද්ධාවෙන් සාසනයට ආපු අපි ඊට පස්සේ ධර්මය දැකලා ශ්‍රද්ධාව ඇති කරගන්න තැන කාලවම තමයි බුදුහාමුදුරුවෝ කියන ශ්‍රද්ධා මාත්‍රයක් තියෙනවා කියන තැනට එන්නේ. බුදුහාමුදුරුවෝ දැක්කොත් ජීව ධර්මම් පස්සති සෝමම් පස්සති යමෙක් ධර්මය දකිනා හිතන මාතකී කියලා බුදුදහම දේශනා කළේ අන්න ඒ වගේ තැනට. ඒ නිසා අද අපිට සුදුරන් කෙරේ තියෙන ශ්‍රද්ධාව කරන වටිනවා. නමුත් එතනකින් තේරු පිළිවෙලක් ගන්න නැත්නම් ධර්මම නැත. ධර්ම දකින කෙනෙකුට නම් ඒ ධර්මයෙන් යුක්ත අත්දැකීම තමන් කෙරෙහිලා දකින නිසා බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් මේ ධර්ම දැකලා තියෙනවා දේශනා කළා තියෙනවා කියලා. ධර්මයේ සුදුරන් දැකලා ඇති කරගන්න ශ්‍රද්ධාව වටිනවා. එහෙම නැතුව දහමක් නොදැක
පුත්‍ර භාවයේ තුන නැති කරගෙන ශ්‍රද්ධාව තුලින් විතර සතර පායට යන්නේ නැති තැනක මම ඉන්නේ තුන්වන් කර්ම ගියාම ශ්‍රද්ධා පායට යන්නේ නැහැ කියලා පෙන්වනවා කියලා අපුතියට එහෙම බය නැති වෙන තැනකට තමන්ව දාගන්න හදන්න එපා. පුතා අපිට තව යන්න ගොඩාක් තැන් ගොඩාක් දුර තියෙනවා. ඉතින් ඒ කාරණාව ටිකක් තේරුම් කරගන්න පුළුවන් වෙන ධර්මතාව ටිකක් තමයි මම මාතෘකා කළේ. හතර සූත්‍රයේ ඉතාලතර දෙන්නවා සහ වස්ස දර්ශන සම්පදාය කයස්සු ධර්මා චරිතා භවන්ති සක්ඛාය හිත්ති විචිකිච්චිතං චේති ධර්මතං ආපේජති චතුවපාය හිච්ච විපමුතු චතාපිතානානි අපබ්බෝ ඛාතුං කියලා. එතකොට සහ අස්ස දර්ශන ඔහුගේ දැකීමක් හා සමගම යම් සිටිනේ මේ බුදු දහම දැක්කොත් ධර්මය දැක්කොත් ඒ දැකීමක් හා සමගම හොඳට බලන්න මේ කාර්තව දිහා ඒ දැකීමක් හා සමගම දර්ශනයක් හා සමගම සයස්තු ධම්මා ජයිතා භවන්ති ධර්මතා තුන දුර වෙනවා. එතකොට ධර්මතා තුන දුරු කරලා දකින්නවා නෙමෙයි මේ දර්ශනය දැක්කොත් මේ ධර්මතා තුන දුරු වෙනවා. මොකද සක්කාය දිට්ඨි විචිකිච්ඡි සීලපද බවන සක්කාය දිට්ඨි විචිකිච්ඡි සංච සීලපද බවන පිළිදැක්කේ සක්කාය දිට්ඨි විචිකිච්ඡ සීලපද බවන චතුර අපායේ හිච්ච විප්ප මුක්ත එහා සතර අපායේ මිදුණු කෙනෙක් චතා විතානං අපබ්බෝ ඛාති එයා ධර්මතා හයක් කරන්ට අවබෝධ එයාගේ ජීවිතයෙන් කවදාවත් වෙන්නේ නැහැ කරන්ට බැරි සිද්ධ වෙන්නේ නැහැ ධර්මතා හයක් කියන කාරණා ටිකක් තියෙනවා. එතකොට අපි මෙන්න මේ ටික තේරුම් කරලා බලමු. මොකද නැතිනම් අපි සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? ඒක නැති කරන්නේ කොහොමද කියලා වෙනමෝ සහවත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරේ සංගරත්නයේ කෙරේ විචිකිච්ඡාව සැපේ එවගේ තමයි කියලා භාවය අනාගතාත්ම භාවය මේ දැන් පෞද්ගල ජීවිතයේ ගැන තියෙන සැපේ එවගේම පටිච්ච සම්පදාය ගැන තියෙන සැකේ එවගේම ශික්ෂාව පිළිබඳ තියෙන සැකේ අපි දුරු කරත් ඒකේ ප්‍රසන්න වෙනවා. නැත්නම් ඒක විදිහට අපි හිතා ගන්නවා මට මතක නැහැ කියලා. නමුත් තමන්ට ඒ ගැන මෙතකයි කියන තියෙන ලක්ෂණයක් තියෙන අපේනවා. මේ ඔක්කොම ටික අධ්‍යයනය ඔක්කොම වෙන්නේ මොකද්ද? දර්ශනය කියනවා. සහ අස්ස දර්ශන එක සම්ධි කරලා තමයි සහ වස්ස දර්ශන කියලා කියන්නේ සුකුච්චාරණය කරනවා. කතා කියන්නේ පහසෝ තමයි. එතකොට දැකීමත් හා සමගම මේ ධර්මතාව ටික දුරු වෙනවා. මේකේ ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ දර්ශනය කුමක් දැක්කහමද කොහොම දැක්කහමද බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ දර්ශනය පෙන්නඳ එකක ක්‍රම න්‍යායන් තියෙනවා. බුදුරජාණන් වහන්සේට එක එක පරියායන් ක්‍රම එක එක ක්‍රම වලින් මේ දර්ශනය ලෝකෙට දේශනා කළා කියනවා. මම මේ හැමදාම කියන්නේ හොඳට මතක තියාගන්න ඕනේ. අදිෂ්ඨාන කළ ගන්න පුළුවන් එකක් නෙමෙයි. වෙන දෙයක් කරනකොට වෙන විදිහකට ඇති වෙන එකක් නෙමෙයි. ඉබේම ඇති වෙන එකක් නෙමෙයි. ඒ වගේම වන්දනාමාන කරන්න ඕන එකක් නෙමෙයි. සත්කාර කරුකාර කරන්න ඕන එකක් නෙමෙයි. නුවණැති පුරුෂයෙකුකින් දකින්න ඕන ජීවිතයෙන් දකින්න ඕන සිද්ධියක් දර්ශනය කියන්නේ. ඒකට සෝන දුම් මල් පහන් වැඩි වෙනවට කමක් නැහැ.
කරන්න ඕන එක. ඒක මාර්ගයෙන් පස්ස නෙමෙයි මේ දැන් ඒ දර්ශනයෙන් දර්ශනයෙන් දකින්න ඕන එක. ඒකට ආගමක් පක්ෂයක් පන්තියක් කුලයක් බෙදන්න ඕනම කෙනෙක් විරෝධයි. අපි එකමද කියන කෘෂ්ණමූර්ති සිග්නන් පොරේ වගේ කෙනෙක් මොනවද ඉදිරිපත් කළේ අපේ හිතේ දර්ශනය. අපි සිග්නන් පොරේ කෘෂ්ණමූර්තිට නැත්නම් සොක්‍රටිස් වන්දියන්නේ මල්පිට ගන්නන්නේ නමුත් ඒ දර්ශනය කොහොම ගැඹුරින් කියලා හිතනවා. නමුත් ඔයගොල්ලෝ කියලා තියෙනවා 80 දත්ත හිටපු කොහොම දර්ශනවාදී කෙනෙක් තමයි ඉන්දියාවේ පරිසරසම උපමා වෙන්නේ. එයා ජීවිතයේ ඉගෙන දකින්නට හැකියාව. මම නිකන් පොඩ්ඩක් පොගුවන් දෙයකින් පොඩ්ඩක් මතක් කරන්නම්. අපි කියන්නේ ක්‍රිෂ්ණමූර්තිගේ චින්තනය බොහෝ සමාජ කියවල නැති වෙති. එයා අවුරුදු 9 කාලෙදී. අවුරුදු 9 කාලේ තමයි මේ චින්තන රටාව පටන් ගන්න තියෙන්නේ. ක්‍රිෂ්ණමූර්තිගේ මල්ලේ කෙනෙක් කියපොද. සකසාර දෙන්න. ඒ මල්ලි නැරිලා තියෙන මාසම වෙලාවේ අම්මා ගොඩාක් කැරිලා ඇඬුවා. ඇඬුවාම දවසක් අම්මා එක්ක මේ ක්‍රිෂ්ණමූර්ති ගොඩට ගාවු නම්. අම්මා එක්ක ගමනක් යන බස් හෝල්ඩ් එක දැවිලා බස් එක යනකම් ඉන්නකොට පාරේ මිනිහක් දෙනවා. එන්නසු අඳාන්නා එනවා. මම දරුවෝ වම්නදී අම්මා අඳන්නේ. මම කියන්නේ ඇයි? එදා අපේ මල්ලේ නරුමුදවට අම්මා ගොඩාක් ඇඬුවා. අද මිනිහෙක් දෙනවා මේ වගේ පිටියක් දෙනවා අම්මා අඳන්නේ. ඇයි? මේ මම කියලා අල්ලගන්න හින්දා නේද? කියලා මේ එහෙනම් දුක වෙන්නේ මමත් ඒ නිසා නේද කියලා හිතුණා කියනවා. කියලා එයාගේ චින්තනවලට පටන් ගන්න තියෙනවා. නමුත් අපි හිතුව බලන්න අපිට වැරදි කියලා හිතනවා නෑ. නමුත් ඕගොල්ලෝගේ දේවල් කොච්චර ගැඹුරු දර්ශන තියෙනවා කියලා හිතන්න. නමුත් ඊට පස්සේ ක්‍රිෂ්ණමූර්තිමා ඒ ටික දුක පටන් ගත්තා. නමුත් ඊට පස්සේ ප්‍රතිපදාව බලන්න තියෙනවා. ඒ කියන්නේ සාසනේ හරයක් වචනේ පෙන්නනකොට හරි කියලාට ගැළපුණාද පිටතට වර්ධින්නේ හරි කියලා තේරෙනු එතන නෑ බලන්න. ඊට පස්සේ එතෙන් යන්න පෙන්නන මාර්ගය යන තැන. අපි තුන් ප්‍රශ්නතුමා පාරවන්නේ ඊට පස්සේ මාර්ගය මොකක්ද? මම ඔයගොල්ලෝ વિચાર පිළිබව ගන්න කියන්නේ ටිකක් නේද? අදාළ දෙය. එතකොට එයා කියන්නේ මේ මමත්‍රි කියන එක අපිට ඇති වෙන්නේ මොකක් නිසාද? අපි ඕනම දෙයක් දිහා බලන්න සිටුවේ. එතකොට නොදන්නා දෙයක් වුණත් අපේ ඉත හම්බුනහම අපි දැනුමට එකතු වෙනවා. ඊට පස්සේ ඒ දේ හම්බුන ගානේ දැනුම තමයි අපිට ඉතිපත් වෙන්නේ. ඔක්කොම බුදුජානක ප්‍රපංචය කියලා කියන්නේ නුදු වැඩි නෑ. එතකොට අපිට කවදාම කවදින් කියන්න හම්බ වෙන්නේ ඒ අතීත මානසිකාවෙමයි අපිට හම්බ වෙන්නේ අපව. අතීතයේ දෝෂණීය බ්‍රහ්මිත නොබේ ජීවිතයක දැනුම පල කරනවා. මේකේ හේතුව අපේ චිත්තයේ බලන්නේද? එනසා මෙහෙඳ බව ප්‍රඥාවේ ආරම්භය. ප්‍රශ්නෝත්තර බලන්න බලද්දි ප්‍රතිචාරයක් දක්වන්න දෙන්නේ උපේක්ෂා වීමයි. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉතින් දැන් අර අච්චර වස්තුන් කියපු දේ තු වශයෙන් තමයි මෙතන දෙනවා. සම්මා සම්බුදු කෙනෙක් නෝමකේ යම්සේ මදුපනවද එසේ මදුපනවද? එකයි ඔගොල්ලෝ සමහර විට මේවා අහලා නැති කෙනෙක් ඔය පිට දැක්කොත් මේ ක්‍රිෂ්ණමූර්ති කියන කෙනා කියන්නේ බුදුරහමමයි කියලා ගන්න. නමුත් ඒක නෙමෙයි වටිනේ. ඒක අපි ලෝකේ හැම දෙයක්ම ඉගෙන ගන්න හිතියෝ අපි සාමාන්‍ය කරවෙන්නේ. දැන් බලන්න. දුකට හේතුව තණ්හාවයි කියන තැනකින් ප්‍රපංචයමයි ලෝකේ අපි දුක් විඳින්නේ කියන එක මේ ඔක්කොම ගැලපෙනවා. කොටස් වෙනවා නෑ. බොහෝ දුරට ඒ තරකින් යමක් පනවන්නද ඊට පස්සේ පනවන මාර්ගය ගන්න. නමුත් මඟ වැරදුනොත් අර කීපකත්වයට වටින දුකලන ඒක තැනකට යන්න පුළුවන්. අන්තිම ක්‍රිෂ්ණමූර්තිවන් දෙන්නම බලන්න. මේ අනුව ප්‍රඥාවේ ආරම්භය කියලා
හිතන්නට උදව් කරනවා. බුදුසසුන කෙසේ වෙතත් තුනක් දැක්කනේ තියෙන්නේ මෙහෙත බව ප්‍රඥා විරාමය බුදුරජාණන් වහන්සේ දේශනා කරන යෝනිසෝ මනසිකාර ප්‍රඥා විරාමය මහන්නේ හිරු උදා වෙන්න පූර්වණෙ තරම ඒ වගේ උපමනේ අරිහත්ය ලබා ගන්න තන පූර්වණෙ යෝනිසෝ මනසිකාරය නෝනෙන්නේ කරන්නේ කියන දර්ශනය ඒක මම මෙතේ මතක් කරේ නමුත් ඒ කුසමුතුමා වටන් එයාට ආගමක් කියලා එකක් නැහැ. නමුත් කාටත් පොඩි ලක්ෂ සංඛ්‍යාත පිළිපිනන ලෝකෙ. ගොඩක් තියෙනවා. නමුත් ඒ එයා කියලා නෑ අදහන. අදහන්නේ දර්ශනය. මේ ඒ වගේ විස්තර කරන දර්ශනය. මේ දෙක කිව්වම ඔයගොල්ලෝ වෙනම මේ කප්පලක් විසමුතු පොත් බලන්න හදන්න එපා. මම ඒකත් තියෙන්නේ ලහරේ. ඒකෙන් මේ කියන්නේ ඇයි මේ බුදුහාමුදුරු දේශනා කරපු දර්ශනේ ඒවත් දේශනා කරලා ඒක වඩා සියුම් කරලා දේශනා කරලා ඊට වඩා සතසහස ගුණයක් සිය දහස් ගුණයකින් අතිශය සියුම් මේ ජීවිතෙන් දුක්ඛන ප්‍රතිපදාව තමයි අපි මේවා ඉගෙන ගන්න තියෙනවා දැනගෙන තියෙනවා දැනගත්තේ නැත්නම් අපි ඒකවල තමයි ලෝක චූටි දෙකෙන් වැවටෙන්නේ ඔන්න එතකොට ඔන්න එතකොට මම කියන්නේ දර්ශනය කියන එක ලක්ෂණය ගැන ඒ වගේ නොවනින් බලන සිද්ධිය ගැන කියන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනය මෙන්න මේ දර්ශනය දැක්කෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනය දකින්නකොට මේක ඔක්කොම දුරයි නැත්තම් අපිට චෝදනා කරන්න ඔය වගේ දර්ශන හොයාගෙන පස්සේ යන්නේ ගොඩක් වෙලක් ඇයි මේ සාසනතාවු සක්කාය විචේ නැති කෙරුවොත් තමයි මේ වලකින් පස්සාදී කියලා විතරක් තියෙනවා එතකොට සීලපත පරමාවච නැති කරන තියෙනවා විචිකිච්ඡාව නැති කරන තියෙනවා නැත්තම් ආශ්‍රෝ රෝග යෝග ග්‍රන්ථ කියලා මහඟුරක් වෙයි නමුත් අනිත්‍යක විමුක්තිය තුන මෙන්න මෙහෙම දකින්න කෙලි ටිකයි කියලා කියන්නේ එතකොට අපි පහසු කන් කරනවා නමුත් අපි තේරුම් ගත්තොත් ඒ බුදුහම තේමාවයි කියන්නේ විස්සහන මේ වගේ මේ දුරු කළ යුතුයි මේ දුරු කරන්නේ මේ ඉච්චික කරන කියන දෙකකින් කියන්නේ එහෙනම් අපි මේ සාසනය තේරුම් ගත්තනම් මේ සාසනය හා සමාන කරන ලෝක හිතන්නවත් බෑ හිතන්නවත් බෑ නැහැ කියන ඉතින් අපි පොඩ්ඩක් බලමු කොහොමද අපි මේ දර්ශනය ඇති කරගන්නේ කියලා මේ ඔක්කොම කෙරේ සක්කාය දිට්ඨි විතර තියෙනකොට පරමාර්ථ කියන මේ කෙලෙස් තුන දුරු වෙන විදිහට අපිට කටයුතු කරගන්න පුළුවන් නම් සතර දුකේ ඉවරයි. අපිට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එක්තරා දවසක දෙන්නා මොංගයට තරම් කුඩා ගල්කට හසක් අරගෙන මහන්නේ මේ ගල්කට හසද ලොකු මේ ඉදින් දෙවෙන හිමාල පර්වත රාජයද ලොකු ස්වාමීන් මේ ගල්කට හත්තම ඉතා පොඩි හිමාල පර්වත රාජයයි ගණනකටවත් යන්නේ මහන්නේ දික්ති සම්පන්න සෝතාපන්න වෙච්ච දර්ශන භූමියට පැමිණෙච්ච කෙනාගේ ඉතුරු වෙච්ච දුක මේ ගල්කට හත්තම එයාගේ ගෙවිච්ච දුක වැයෙච්ච දුක නැති වෙච්ච දුක මේ හිමාල පර්වත රාජය වගේ එච්ච දුක එයා නැති කරගෙන තියෙනවා ඉතින් ඒ වගේ තැනකට අපිට එන්න පුළුවන්. ඒකද බුද්ධිමත් ධර්මමන්ත්‍රී අධිෂ්ඨාන කරන්න එකක් නෙමෙයි දර්ශනය කියන එකවත් අධිෂ්ඨාන කරන්න බෑ. අධිෂ්ඨාන කරගන්න තව කෙනෙකුට දෙන්න පුළුවන් කරුණක් නෙමෙයි. ඒක අපි ලබා ගන්න ඕන එකක්. අපි නුවණින් හිතන නුවණින් දකින්න ඕන එකක්. තම තම නුවණින් බැලුවොත්. අපි දැන් පොඩ්ඩක් බලමු. කොහොමද මේ දර්ශනය? මම ඔය වස්පිටාව ගැන මතක් කළේ මේ පොහොකේ දවස් වල පිට ධර්ම දේශනාවලට ගියාම බොහෝම කන දවස් පරිසරම තරම්බ වෙන්නේ සමහර තැන්වලට ගියාම මම ඒක කතා කරන කෙනෙක් නෙමෙයි මේ ඉස්සර උදේ කතා කරපයි ගල්කෙන් නෑ නු සෝවාන් කරලා සකදා ගන්න දලා නාගාන දලා මොකද සෝවාන් ඵලය අධිෂ්ඨාන කරලා අරගෙන සකදා ගන්න ඵලය අධිෂ්ඨාන කරලා අරගෙන ඒ වගේ ඉතින් හරි චූටි තැනකින් තමම සවර්ථගෙන ඉන්නේ ඉතින් මේ පිළිපදගෙන ටිකක් අපි සතුටුම අපිට ආපහු දවස් තුනක් ඇවිල්ලා බලන්න කියන තරම් හිතෙනවා බාහිර ප්‍රශ්න පැත්තකින් තියෙනවා දහම වෙනින් තේකලා මොකද
අනවශ්‍ය මහත්කාරකමින් තොරව මේ පින්වතුන් ශ්‍රද්ධාවෙන් සාසනය තුළ ඉන්න නිසා විශේෂයෙන් මේ දෙදෙත් මේ පිටසගෙන ඇත්තටම වගේ ප්‍රසාදයක් තියෙනවා. මොකද දැනටගේ තැන්වල අය සාකලිස්සු කොච්චර බණක් හවත් අනිත් මොහොතේදී ස්කූටි දෙකින් කරවදෙන මාස්තුමත් නමුත් මේ ඔගුල්ලන් වර්ණා කරලා තියන්නේ තවදුරට මම මේක මතක් කරන්නේ ඔයගොල්ලන්ට ධෛර්යය එන්න මේ ශාසනය කොහොමද ප්‍රයෝජනය කරන්න සවස්න බුද්ධිමත් වෙන්න කියන එක ගැන කියන්නේ. ඉතින් අපේ දුරත් ඇත්තටම හිතන මොකද අපේ මගේ බාහිර දෙයක් නෙමෙයි බලාපොරොත්තු කෙනෙකුට යහපත කරලා දෙන්න ඉඩ ලැබෙන අවස්ථාවකදී අල්ලා මම දෙයක් කියන්න වුණත් හිතේ නැති කමක් නැහැ. මොකද ඔකට තාම දී ගන්න පුළුවන් මනසක් තාම මෙතන කියලා තියෙනවා කියන අදහස තියෙනවා. අපි ටිකක් බලමු උපජන දේශනා කුලේ දර්ශනය එක පරිහරණය එක ක්‍රමයෙන් කොහොමද අපි දකින්නේ කියලා. පුද්ගල නානත්වය මත චරිත නානත්වය මත උපජන මත දේශනා කරන මේ චරිතයේ දර්ශනය වෙනස් කරන උපජන මතය ඒක ක්‍රම වලට එක පෙන්නනවා. නමුත් මම දන්නේ විශේෂ දේශනා කරන්න අපි එතනදී එක තැනක් ගන්න දර්ශනය ගැන කතා කරන්න. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි සූත්‍රය ලෝකෙට දේශනා කරපු ධම්මචක්කපවත්තන සූත්‍රය වෙනම යම්කි සමුදය ධම්ම සබ්බතන් නිරෝධ ධම්ම නිරජං වීතමල ධම්මචක්කෝ මුදපාටි. මොන ඒ දර්ශනය දෙන්නු හැටි දැන් යම්කිසි සමුදය ධම්ම සබ්බතන් නිරෝධ ධම්ම යම හේතුප්‍රත්‍යයෙන් හටගත්තන සියලු හේතු නැතිවම නැති වෙනවා කියලා විරජං වීතමල ධම්ම චක්කමුද පාටි. කෙලෙස් සැජස් නැති කෙලෙස් මල නැති ධර්ම නැතක පාන මොන එක තැනක කියන්න පිළිච්චි. තවදැන් පැත්තකින් උපතිස්ස පරිපාදක චත්ත ජිහාම් දුරදේ සඟම ගුරු සත්තුන් වහන්සේ දර්ශනය කරන ඉස්කියේ ධර්ම හේතු පව තේතන් හේතු සතයිතව තේතන් චේ නිරෝධ හේම වාදී මහසම මුළු සාසනයම ඔය ටික ගන්නකොට ඔය චක්කය හිතේ චිකිච්ඡා දෙනකොට ඔක්කොම ටික අපහැරෙන මේ දර්ශනය මේ වගේ කරු මතක් කරගන්න. අමගේ සාසන මහසගේ දර්ශනය තමයි මොකද යේ ධර්ම හේතු පව යම් ධර්මයක් හේතුකින් හට ගන්නවා තේසං හේතු සතයිතව ඒ ධර්ම හේතු කියනවා තේසං චේ නිරෝධ ඒ හේතුන්ගේ නිරෝධය නේදම නිරුද්ධ වෙනවා කියලා දේශනා කරනවා. යම් හේතුවක් නිසා යම් ඵලයක් උපදිනවා නම් ඒ ඵලයේ හේතුවත් ඒ හේතුව නැතිවීමෙන් ඒ ඵලෙ නිරුද්ධ වෙන හැටි පින්නනාම් දෙපස් නන්ත කියලා තමයි එන්නේ මේ දර්ශනය. එතකොට ඔන්න ඔය ටික අපි දකින්නවා. යම් ධර්මයක් හේතු සහගතවත් හේතු නැතිවම නැති වෙනවා කියලා ටික දකින්නවා. මේක දර්ශනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේක දකින්න එක ක්‍රමයක් කියනවා. ඒක එක් එක්කෙනා ලෝකේ එක එක දේවල් ඉදිරිපත් කරන එක එක ආකාරයෙන් කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඇති වෙන දේවල් නැති වෙන හැටි බලන්න උගන්වපු ආකාරයක් තියෙනවා. ඒකයි අපි ඉස්සර ගන්නවා. ඒ සාස්ත්‍රඥ වහන්සේගේ දර්ශනය කියලා කියන්නේ ඒක. හොඳට බලන්න ඇති වෙච්ච දේ නැති වෙනවා කියලා නිකන් බලලා පෙන්නේ නැහැ. මේ ධම්මා හේතුඵලව යම් ඒ ධර්මයක් හේතුකින් හටගන්න ධර්මයක් කියලා කියනකොට ඵලය අහකටදී යම් ධර්මයක් නැත්නම් යම් ඵලයක් හේතුකින් හටගන්න තේසන් හේතු පතාලිතව ඒ ඵලය හේතු කියන්නේ සාස්තමාන්තේ තේසන්චිය නිරෝධේ ඒ හේතුව නැති වෙනකොට මේ ඵලය නැති වෙනකොට සාස්තමාන්ත කියනවා. එන්න මේකයි ඒ දර්ශනය කියලා. එතකොට ඔන්න ඔය ටික ගැන අපි පොඩ්ඩක් බලමු. මේ හේතු ඵල ධම. එතකොට අපිට පුළුවන් ඒ දර්ශනය හරහා බුදුදහම දැකෙන්න. මෙතනදී ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියන දර්ශනය ඇති වෙලා නැති වෙනවා කියන එක හේතු ඵල ධම අපි දන්නවා. අපි දකිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ කළ මේ ලෝකීය දකින දර්ශනයක තෝරා ගන්නට ආරම්භ කරන තත්ත්වය දැන් හේතුඵල ධර්ම ගැන කතා කළොත් අපි කතා කරනවා. ගහක බීජයට ඇටයට හේතුව කියනවා, ගහක ඵලය කියනවා, ආපහු එන්න ඇති වෙන හේතුවට බීජය කියනවා, ගහක ඵලය කියනවා.
මේක හේතුඵල ධර්ම වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දර්ශනය කියලා කියන්නේ ඔතන නෙමෙයි. කොහොම ගත්තට ගත්තොත් වැරදි. වැරදි කියන්නේ දර්ශනය කියන්න බෑ. අපිට තාත්තගෙන හේතු නම් පුතාපල ආකෝ පුතා තා හේතු වෙන තාත්තගෙන කියන එක පුතාපල. ඒක හරි. නමුත් ওই වගේ කෙනෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මොකද ඒක වැරදි කියන්නේ අහිතතර කිතු තාත්ත හේතු පුතාපල. හේතු නැතිනම් පල නැති. තාත්ත නරකම පුතත් නැරකම. වෙනවා නේද? ඔන්න යනවා. ඒකයි හේතුඵල ධර්මයට ගැළපුණාට දර්ශනය කියනකොට ඔහු තේරුම් ගන්නවා බුදුහාමුදුරේ විපත් කරපු දර්ශනය මොකක්ද කියලා අපිට බලන්න ඕනේ. මේ තාස්තවලේ දර්ශනය මොකක්ද කියන්නේ. ඒකයි ඒ හේතුඵල ධර්මයෙන් පෙන්වන එක එක න්‍යාය. එක එක දෙකකින් ඉන්නේ කියනවා. නමුත් බුදුජානකයන් මේක කියන්නේ මොකද? ඒක පංච උපාදාන සංදේක හේතුඵල ධර්ම පෙන්වන්න. මේ ඒ නිසා ලෝකයේ තියෙන සිද්ධියට වඩා වෙනස් සිද්ධියක් නැහැ. ඔය සිද්ධිය දකින්නක අපිට අමාරු නැහැ. ඊට පස්සේ ඇති වෙච්ච දේවල් නැති වෙනවා කියලා ලෝකයේ තියෙන දකින්න එකත් අපිට අමාරු නැහැ. ගහක් තියෙනවා නම් ගහ කපල කපල කොටන දැන් මම නැතිදී පුච්චන අලු කරලා අලු ටිකක් තිබලා ඉතියෝ. ඔන්න ඇති වෙච්ච ගහ නැති වෙනවා. නේ ඕනම දෙයක් දිහා බලන්න ඇති වෙන නැති වෙන අපිට බලන්න පුළුවන්. එහෙම ඇති වෙන නැති වෙන ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් මෙතන බලන්න යම් කිසි සමුදේ ධම්ම සම්බන්තන රෝග ධම්ම කියන සිද්ධිය. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියන නුවණක් අපිට ඕනේ. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියන කාරණාව අපිට ලෝකෙන් ලබන්න බැහැ. ඇයි අපි ඔබට මම උපමාව ගන්නවා මෙහෙම දැන් අම්ම නැටි ටිකක් අරගෙන නැටි ටිකේ වතුර දාලා අහලා නැටි ටිකක් නැදී අනලා අපි එක එක හැඩයක් හදනවා මොන මුට්ටියක් හදනවා ඊට පස්සේ නැටි ගුලිය ආපහු ගුලි කරනවා ඒක තවරන තිය නැති වෙනවා දැන් මුක්තිය ඇති වුණා මුක්තිය නැති වෙනවා ආපහුයි තම හදන අපි ඇචිලිය මොන දැන් ඇචිලිය ඇති වෙනවා ආයෙත් නැතිගුලිය රවුම් කරනකොට මුක්තිය ඇචිලිය නැති වෙනවා දැන් මුක්තිය ඇචිලිය නැති වුණා ඊට පස්සේ ඇචිලියක් ඇති වුණා ඊට පස්සේ අපි හදනා කියන්නේ ගුරුලේක්ෂ ඇති වෙනවා නැති දැන් හැම වෙලාවෙම බලන්න යම්කිසි සමදේලම සම්බන්ධන කරනවා යම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තාම සියල්ල නිරුද්ධ වෙනෝනේ. නමුත් අපිට වෙන්නේ හේතුන්ගෙන් හටගත්ත දැන් ඇතිලිය කියන්නේ හටගන්නවා. ඒක නැති වෙනකොට මුක්තියක් වෙලා. ඔක්කොම නිරුද්ධ වෙලා එකක් නැතිවම තව එකක් ඇති වෙලා අපිට තියෙන්නේ. ලෝකේ බලන්නේ. දැන් මුක්තිය කියන නැති එක නිසා මුක්තියක් හැදුණා. ඒක වෙනස් කරලා ඇතිලියක් හැදුවොත් මුක්තිය නැති වෙයි. ඇතිලියක් හැදෙනවා. එතකොට සම්බන්ධ නිරෝධ ධම්ම කියන්නේ බෑ ලෝකේ. හටගත් එක නැති වෙන බැලුවොත් සියල්ල නිරුද්ධ වෙන කියන නෙමෙයි අපිට කියන්නේ. දැන් තව එක දෙයක නැති වෙන බලනකොට තව පැත්තක් තව විදිහකට ඇති වෙනවා. අපි කියමු ගහ. ගහ කියන එක නැති වෙනවා කියනකොට කොටන් කියන්නේ ටිකක් කියන එක, අතු ගෑවි ටිකක් කොට ගෑවි ටිකක් කියන එක ඇති වෙනවා. නේ ඒ ඒ ඒ ටික නැති වෙනවා කියනොත් අලුත් එකක් ඇති වෙලා ඇති. ඒ වගේ තව එකක් නැති වෙනකොට තව එකක් ඇති වෙනවා. හැමදාම අපිට වෙන්නේ මොකද? මේ කියන ජීවිතේ නැති වෙනකොට වෙන එකක් ඇති වෙනවා. එතකොට ඒකද කියන්නේ සම්බන්ධතා නිරෝධ ධර්මම් කියන කොහෙන් බලන්නද? ඔය අපි හිතාගන්න හැටියට ඔය දර්ශන වලට හිත කියලා බලුවම චූටි හෝ වැරද්දක් අහුවේ. තේරෙනවා කියන්නේ. එතකොට යම් කිසි සම්පේතම සම්පත නිරෝධ ධර්මය යම හේතු ප්‍රත්‍ය හටගන්න සියල්ල නිරුද්ධ වෙනවා කියන සිද්ධිය ආව. ඒ කියන්නේ ඇතිවෙච්ච වෙනුවට ඇතිවෙච්ච නැති වෙනව නැතිවෙච්ච වෙනුවට මොකද ඇති වෙලා නැති වෙනව නැහැ. තියෙන එක නැති වෙනව තවයකට නොතදුන්නොත් තමයි ඉවර කියන්නේ. තියෙන එක නැති වෙනකොට තව එකක් කියනොත් හැදෙනවා නම් ඒකට නිරුද්ධ වෙනවා කියන්නේ විපරිණාමය කියලා කියන්නේ. වෙනස් වෙනවා.
කරුණකම නැති වෙනකොට මහලු තමයි තියෙන්නේ. එතකොට ඒකට Nirodhe නිවන නැතිවීම කියන්නේ ඒක කියන්නේ වෙනවා පිට විපරණය කියනවා. ඒක උදේ ලෝකී අපි ඇති වෙච්ච දේක නැති වෙනවා කියන දැනක හිත තිබ්බර බලන්න අපේ විපරණාම ස්වභාවයක හිත දෙනවා. කිසි කෙනෙකුට ලෝකී තුන බැල ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියලා බලන්න. දැක්කද නැත්නම් එක පොදිය එක ක්‍රමයේ තියෙන්නේ. එහෙනම් මේ සත්‍යමාත්‍රයේ ක්‍රමයට බැහැ වෙනවා. යන්තිච සම්මුතිය තමයි සම්බන්ත නිරෝධ ධම්ම කියන වචනේදී හොඳ අදහසක් ඇති කරගන්න ඕනේ. හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙනවා. ඒ නිසා තව එකක් ඇති වෙන්නේ නැහැ. එතකොට තියෙන දේ නැති වෙන්නේ මතුවෙකුත් නූපදින්නේ. ඒකට කියනවා නියුණා කියලා. නියුණා. තියෙන දේ නැති වුණාම මතුවෙකුත් නූපන්න. එතකොට සම්බන්ධයක් තියෙනවා. ඔය සික්කිය අපිට ලැබෙනවා. මේ දර්ශනයේදී. එහෙනම් මෙන්න මේ දර්ශනේ අපේ පාස්තුන් මහත්මයාගේ දර්ශනය ගැන මතක් කරගන්න. මෙන්න මේ වගේ ලක්ෂණකින් මේ දර්ශනේ තියෙන්නේ. මේ දර්ශනය, මේ ලක්ෂණීයුක්ත දර්ශනය ඕගොල්ලන්ට හම් වෙනවා ඕගොල්ලන්ගේ ජීවිතේ. එහෙන් රූපයක් බලනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක් දකිනකොට, දිවෙන් රසක් දකිනවා, දැනගන්නකොට කයින් ස්පර්ශ මේ ස්පර්ශ ආයතන හයට හම්බ වෙන හැම දෙයක්ම ඔයගලට පෙර නොතිබීම හට ගන්නව වෙන්න ඕනේ. ඉතුරු නැතුව නැති වෙනව වෙන්නත් ඕනේ. හට ගන්න ටිකට ප්‍රත්‍යජිකත් වෙන්න ඕනේ. සත්‍ය නිරුද්ධ වෙනව නිරුද්ධ වෙනවා වෙන්නත් ඕනේ. ඉනි වෙනින් තව එකක් ඉපදෙලා නැහැ. නැති වෙනවා. ප්‍රේම දෙයට වෙනස් වියොත් පෞදිනකක් තියෙනවා වෙන්න බෑ. දැන් අපි ලෝකයේ අනිත්‍යයත් දැක්කොත් ඒ ප්‍රශ්නේ අපිට විසඳෙන්න බෑ. අපි දැන් හිතන්නේ සමහර විට අනිත්‍ය ගැන කතා කරනෝනේ මේ තියෙන රූප කලාප බිඳිබිඳි යන තව ටිකකින් තියෙන මේක නෙවෙයි නේද? ඒක සාමාන්‍ය අනිත්‍ය ගැන කතා කරනවා. නමුත් එතකොට බෑ සම්බන්ධ නිරුද්ධ නම් කියන දර්ශනය දෙන්නේ. නමුත් හරියට චකර කන්නාඩි වල ඡායාව පෙරනොත් ඉදීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා. තියෙන එකක් නැති වෙනවා මත් ඡායාවක් තව ඉපදිරන්නේ. ආයත හේතු තුල ගැටුමක් හටගන්න. මේ ඡායාව නිසා තව ඡායාවක් ඉතුරු වෙලා නැහැ. තව ඡායාවක් හෝ ඒ වගේ ඡායාවක් මොකුත් හදලත් නැහැ. තියෙන එකක් නැති වෙනවා මේ ඡායාවෙන් තව එකක් හදලත් නැහැ. කියන සිද්ධියක් උන් අන්නේ වගේ. එතකොට එහෙනම් ওই දර්ශනේ දකින්න නම් මේ ආයතන හය හරහා වෙනම ඔය සිද්ධිය දකින්න වෙන විදිහකට අපිට හිත තියන්න දෙනවා. හිත තියන්න කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධයක ඇතිවීම නැතිවීම දකින්න වෙනවා. පංච උපාදාන ස්කන්ධය හරහා පංච උපාදාන ස්කන්ධය ඉපදීම අපිට අරමුණක් හම්බ වෙනවා කියන එක දකින්න වෙනවා. ඒකට මම පොඩ්ඩක් අර ඉස්සෙල්ලා ගත්ත උපමාවම ගන්න අපි මේ මම මතක් කරන හදන චික ටිකක් තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. දැන් අපි ගත්ත අරමු මැටි ටිකක් අරගෙන මම මැටි ටිකක් අරගෙන වතුර ටිකක් දාලා එනවා මැටි ගුලිය. අර මෙච්චර කාලෙ දැච්ච ඕන මැටි ගුලිය එකට එකට තියෙනවා නම් කලයක් ඇති වුණා. අර ඕන මැටි ගුලිය ගිලි කරනකොට කලේ නැති වුණා. ඊට පස්සේ කලේ නැති වුණා කියන්නේ මුත්‍යයක් ඇති වෙලා. කොන මුත්‍ය නැති වුණා කියලා කියන්නේ ඇතිලියක් ඇති වෙලා. ඇතිලියි නැතිලියි යන අතරවලක් නැහැ. ජීවිතයක් ඇති වෙනකොට තව දෙයක් නැති වෙනවා. තව දෙයක් නැති වෙනවා. තව දෙයක් ඇති වෙලා ඉන්න තැනකට ඉන්න තව තවත් තමයි අපි උන්නේ. ඊට පස්සේ කියන දේ තමයි ওই දර්ශනය බලන්න හොඳට මෙහෙ ඉන්න මොකක් වෙලා නැහැ. දැන් එයාට වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්ම හැම මොකක් අවබෝධයක් නැහැ. ඒ නාම ධර්ම ටික ඉගෙන ගන්න තමයි මේ බල බල ඉන්නේ වීඩියෝ පටියක් බලනවා වගේ.
දැන් මේ තව වැඩ කර කර ඉන්නේ පුද්ගලයා. මේ දාර්ශනිය තුළින් පුද්ගල මොනවද නැති වෙනවද? පුද්ගලයේ තමයි මොකක්ද දැකලා වැඩක් නැහැ. ඒකකොට ඔය ඔය සිද්ධියේදී අපිට දැන් දොස් කීපයක් තියෙනවා. කොහොම වළකුත් නාම ධර්ම ටික තේරෙන්නේ නැහැ. පුද්ගලයේ තමයි මේ නාම ධර්ම ටිකේදී පුද්ගල භාවය තමයි හේතුව තියෙන්නේ. ඒකෙන්ද එක කැටි වෙනකොට තව එකක් නැති වෙනවා. තව එකක් නැති වෙනකොට තව එකක් ඇති වෙනවා කියන තැනකින් තමයි අපිට යන්න වෙන්නේ. ඔය සිද්ධිය. නමුත් ඔය සිද්ධියේ සම්මාදිට්ඨි ඇත්ත ඇති හැටි බලන්න ඕනේ අපි. බුදුහමෝ දේශනා කළේ යන්න හැම තැනකම. මේ තුනේ මොකක්ද කියන එක. ඒකද අපිට ටිකක් විචාර පිළිවෙන්න ඕනේ. අපිට ටිකක් මොනේ හිතන්න ඕනේ. සම වෙලාවට බුදුරජාණන් වහන්සේ ලෝකයේ තුලදී මොනින්ම බුදුරජාණන් වහන්සේ හැසිරුනේ. ලෝකයාම බුදුරජාණන් වහන්සේගේ මොන හැම වෙලාවෙම පිටතට තියෙනවා. විදෙන සම්මාදිටිය ඇත්ත බලන්න දැන් දර්ශනය බුදුහාමුදුරු කියනවා. ඔය දැන් දර්ශනය කියලා ලෝකෙ දකින්න හැටින්නේ ඔය අපි කියන්නේ. ඔක දකින්න අමාරු නෑ. ඔක මේක අපිට බැහැවයක් ගන්න. බැහැ කෙනෙකුට දැක්ක හැටි. ඔක අපි දකින්න. ඔය ටික දකින්න සාදා සංකේකල්ප ලක්ෂයක් වෙනුම් තුල ඇස්තිස්මත් මේ දන් දීලා අමාරුයි කියලා පෙන්නන්න බලන්න එකක් නෑ මොකද. මම අවබෝධ කරගත්ත මේ තහම ලෝකයට තේරෙන්නේ දන්නේ කියලා බන කියලා මේ ටික කියලා නොදී ඉන්න තරම් උසමවත් වෙන දෙයක් නෑ ඔකේ. ඔකට කිවිසපේ වුණා කිව්වත් එන්නේ. ඔතනම බුදුහමෝගේ දර්ශනය ඇති වෙන හැම දෙයක් නැති වෙනවා කියපු එක ඕකනම් ඔය ටික කියනසම ආරම්භක විකල්පයක් ලැබෙන්න පුළුවන් නෑ. ඔක කාටවත් තේරෙන්නේ නෑ. නමුත් එහෙනම් මේ තුල කියනවා එකයි ඇක්ටි වෙන එක නැති වෙනවා කියලා කොහොම හරි බලන්නේ නැහැ මම මුලින් මතක් කළේ අපි සාස්ත්‍රීය මහන්සියගේ දර්ශනය මතක් කරගන්න. දැන් අපි ඇක්ටි වෙන දේ නැති වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කළාම අපි දැන් මතක් කරගන්නවා මේක බුදුහාමුදුරු කියන කියන සීකර. නමුත් බුදුහාමුදුරු දේශනා කළ දර්ශනය ගැන ටිකක් අපි බලමු ඒක මතක් කරගන්න අපිට ටිකක් වේදෙන්න වේ. ටිකක් හිතන්න වේ. නෝනේ මොනින් හිතල තමයි අද දවසේදී අපිට අපේ සාස්ත්‍රණ වහන්සේගේ දර්ශනය හොයා ගන්න වෙන්නේ. මොකද මේ සාස්ත්‍රණ වහන්සේ හෝ මේ සාස්ත්‍ර වචනේ මුඛ පරම්පරාවේ නැවිලා අර්ථය අවිච්චින්න තිබුණා. අර්ථය කියලා නැති තිබුණා නම් අපිට අපහසුවක් නැහැ. නමුත් වෙලා ආවට අර්ථය අත්හැරිලා මඩට මොනවා මොනවා හරි එක්කම පෞද්ගලික අදහස් වලින් දැන් අපිට වෙනවා අත්තහිය තමහත් කුගිනාතු පරිදී තමාගේ පිට තමම දෙන කාර්ය පිළිද නැහැ කියන පිටු උදව් කරගෙන තියා සිටා අපි කියත් සිටමු. අද නැති ගියේ හොඳට බලන්න මුලකම ගන්න අපි ගියේ කුඹහ ගහකට කියලා හිතන්නකො උදල් උතරගෙන කුඩේ උතරගෙන ගිහ කුඹහ උතරලා තමයි එන්න නැති ටිකක් කුඩේට දාගෙන ආවේ. ඊට පස්සේ ඔය බලන් හදන අය නැති ටික කෙනඳුනා ඔය මැටි ටික කොටන ඒ චූටි කැටපෙනුම් තරම් හැදෙන්නේ කොතන අපි කියන මෙස්තර නම්බර් වගේ අඹර මොකද ඉතත අඹර. ඊට පස්සේ පිළියක් වගේ ඉන්න තරම් මෙහෙම කපන ලියන ඕක ගොඩාක් කරලා කොහොමද කරන්නේ. ඊට පස්සේ දැන් මේ හැම එකකින් බලද්දි තියුම් රූප කලාප කලාප බලවලට තියෙන්නේ මැටි කියන්නේ තියුම් රූප කලාප කොට පිටියක් හරියට දෙන්නේ නැදකන් පිටියක් කළුවාම වගේ කියලා හිතගන්න. ඒ වගේ තියෙනවා. දැන් ඔක වතුර ටිකක් දැම්මම ආනන්දයි. විදිය වැඩි වෙනදක් නෙමෙයි අඩු වෙනදක් නෙමෙයි ආනන්ද අපේ ඇලේ නැති වත්තකට යනවා කියන දේ. දැන් ඒක හැදේකට හදනවා කිවන්න මුත්තේ කියලා. දැන් හිතන්න මේ තියෙන මැටි කලාප අපිට මෙහෙම හැදයක් වෙන්නේ නැති මැටි කලාප මැටි කලාප වලට මේ හැදයයි තියෙන්නේ. මේ මැටි කලාප නිසා හැදයක් වෙන්න පුළුවන්. හැද වලට කියන්නේ මැටි කලාප වලට හැද නැහැ. හැද නිසා මැටි කලාප වෙන්න පුළුවන්. නමුත් මැටි කලාප වලට මැටි කලාප ගැන අර මම කිව්වෙ පිටි දෙහෙකින් හලනකොට දෙහෙේ ඇතුළෙන් වැටලා තියෙන පිටි ටික සී කරගන්න. ඒ පිටි කලාප ටික මේ නැටි කලාප ටික නිසා හැදයක් වෙන්න පුළුවන්.
දැන් මේ පේන ඵලය කියලා පේන හැදී මේ මැටි ටික වුණා නම් මැටි මේ හැදී වුණා නම් අපිට ඵලය කියලා හම්බ වෙන ඔය මැටි ටිකම වෙනස් කරන මට මුක්තියක් බලන්න පුළුවන්ද දැන් මුක්තිය කියලා හම්බ වෙන හැදී මේ ඒ මුක්තියේ හැදෙනවා නම් හැදී මුක්තිය වුණා නම් මට මේක ඇතිලියක් කරන්න පුළුවන්ද බැහැ ඊට පස්සේ මට මැටි ටික එක ආකාරයකට තියෙනකොට ඇතිලියක් පේනවා නම් දැන් මම හිතන්නේ දැන් ඇතිලියක් කියලානේ ඇතිලියක් කොහොමද ඇති මැටි ටික නිසා ඇතිලියක් තිබුණා කියලා හිතන්නේ හොඳට හිතන්න එකම මැටි ටික නිසා කොහොමද ඇතිලියක් තිබුණේ කියලා කියන්න හිතන්න බාහිර තියෙන ඉස්සර හැදුණු මැටි ටික හැදුණේක මුක්තිය නම් මුක්තියේ මැටි ටික නම් මැටිතික මුක්තිය නම් මුක්තිය මැටිතික නම් ඒකෙන් කොහොමද අපි ඇතිලියක් කරන්නේ? බෑ. එතකොට නමුත් මෙතන කියනවා මැටිකාගටික අවකාශ ධාතුවේ රාශි වෙලා එක හැදයකට මුක්තිය කියලා හදද්දි තේන හැදේ නැති නොවුණු නිසා මැටිකලාපේ හැදේ නොවුණු නිසාමයි ආපහු මැටිකලාපු බවට පත් කරලා ඒක මෙල හැදය කරන්න පුළුවන්. තේරෙන්නේ? දැන් මෙතන තිබුණු සිද්ධිය මොකක්ද කියලා දන්නවා. ඇත්තටම මේ තමයි සිස් අවකාශයයි මැටිකලාප ටිකයි තමයි ඇත්ත. ඒක එක හැදයකට හිටිනකොට ඒ ධාතු වෙනස් වෙනකොට අපිට එක සංඥාවක් පහළ වෙනවා. එක හැදයක් අපිට තියෙනවා. ඔන්න ඒ සංඥාවට අපි සංහාර කරන මුක්තිය කියලා නම් කරනවා. ආපහු මැටි ටික ඒ කියන්නේ අර මැටි කලාප වෙනස් වෙනකොට අපි ගාව කලින් තිබුණු සංඥාව නිරුද්ධ වෙනවා. වෙන සංඥාවක් අපි තුල පහළ වෙනවා. එතකොට අපි ඒක කියන ඇතිදී කියලා. හැම වෙලාවෙම බාහිර තියෙන මහා භූතයන් ආකාර විකාර වෙන එක වෙනස් වෙනවා. මහා භූත වෙනස් වෙන ගානට අපි කියන සංඥා ඇතුළේ නිරුද්ධ වෙන සිද්ධියක් තියෙනවා. එතකොට අපි මේ පංච ස්කන්ධය කියලා කියන්නේ ඒකයි. අපිට යමක් තේරෙන්නේ ස්කන්ධ පහක්. දැන් අර නැති කලාපිට මේ හැදේ විචිනකොට අවකාශයේ උන් අපිට එක හැදයක් විතර තේරෙනවා. තේරෙන්නේ? තේන දෙයක සංඥාවාගය. ඕනමල වේපත්තම් විස්තුවේ සංඥාව වදානේ මහානේ විවාහාරයේ සංඥාවගේ විපාකයක් කොට කියන්නේ සංඥාවගේ කියන විපාකයේ තමයි සංඥාව කොහොමද කියලා ලෝක හිතන විවාහාර කරනවා මේක කියමු මුත්‍ය කියලා එතකොට මැටිතික නිසා මැටිතික කියනකොට හැදේ ගන්න එපා අර බෙහෙරකින් හලුවහම තියෙන පිටිකලාප කලාප වගේ ටික ගන්න මට හැදේ කියන දාවිදිත් එයා එයාගේ ස්වභාවයමයි මේ හැදේ නැති දාවිදිත් හැදේ කියන දාවිදිත් වතුර ටික දැම්මත් දාලකට ඇල්ලුමත් නැතත් එයා එයාගේ ස්වභාවයමයි ඉන්නේ එයා අවකාශ ධාතුවේ එක හැදේකට විදිනකොට අවකාශ ධාතුවට සාපේක්ෂව මත් අපිට එක හැපතහක් වෙනවා තේරෙන්නේ තේන එකට විනාම් කරන මොකද්ද? මොන කාලයේ කියලා. දැන් අපි දන්නවා ආපහු ධාතු විමුණාම වෙනකොට අපි තුලින් සංඥාව නිරුද්ධ වෙනවා. දැන් ධාතු නිසා වෙන සංඥාවක් උපදිනවා. ඒකට ඇති දෙයක් කියනවා. හැම වෙලාවෙම ධාතු නානත්වය නිසා සංඥා නානත්වයක් පහළ වෙනවා. හැබැයි සංඥානාත්මය නිසා ධාතුනාත්මයක් වෙන්නේ නැහැ. මැටි කලාප ටික නිසා මුක්තියක් වෙන්නේ. තේන මුක්තිය නැති වෙලා නැහැ. මැටි ටික නිසා මුක්තිය වෙන්න පුළුවන්. ඊට පස්සේ මැටි ටික මුක්තිය නෙමෙයි. දැන් මේ ඒ වගේ පිටි ටිකක් අරගෙන පිටි ටිකෙන් රොටි තැබිය හැකි පානු තැබිය හැකි ඉන්දියාපත් තැබිය හැකි තෝටෙත් තැබිය හැකි පිටි ටික නිසා ඉන්දියාප පහදන්න පුළුවන් ඉන්දියාප ටික පිටි නෙමෙයි
පිටි ටිකෙන් රොටි හදන්න පුළුවන්. රොටි තුලා රොටි ටික හොයන්න බැහැ. හැම වෙලාවෙම. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දර්ශනය දේශනා කළේ දැන් අපි දැන් අපි මෙහි චිත්තජයසික හම්බ වෙන්නේ නැතුව චිත්තජයසික හම්බ වෙන්නේ නැතුව අපි බාහිර තියනවා කියන තැනක ඇතිවීමක් නැතිවීමක් නෙවෙයි. එතකොට පුද්ගලයා ඇතුළුනා නාම ධර්ම වෙන්න එකක ඇතිවීම බලනකොට එකක නැතිවීම බලනකොට තව එකක් ඇති වුණා කියන තැනකින්නේ තියෙන්නේ. දැන් හොඳට බලන්න නුවණක් විතරයි තියෙන්නේ වැඩි කැට තියෙන තැනක සම්බන්ධ වෙන්න. අපි කියන්නේ කියන්නේ මිරිඟුව තියෙන තැනක වතුරක් වෙන්න. ඒවලු සතර මහා ධාතු රූප කලාප ප්‍රතිසම්පත රූප කලාප කියන දේ ඇටියක් වෙන්නා. එතකොට ඇටියක් කියන්නේ ඒ හැදේට අපි නම් කරන්නේ. හොඳට බලන්න වාස්තුව ඇටියක් පිළිලා ඇටියක් කියලා නෙමෙයි. දැන් අපි මෙච්චර කල් හිතාගෙන ඉන්නේ ඇටිය තියෙනින්ද ඇටිය පිළිලා කියලානේ. තේරුණා. නමුත් මේ උනේ ඒකයි දකින්න දෙක තිබුණත් නෙමෙයි දැක්කන් පස්සේ තියෙනවත් නෙමෙයි හේතු නිසාමයි හටගන්නේ. ඇතිවේ කියලා යමක් පෙනෙනවා නම් පෙනෙන්නේ ඒ නැති කලාප ටික නිසා ඇතිවේ කියලා යමක් හැඩයක් වෙන මේ හැඩේට ඇතිවේ කියනවා තමයි. මම ඒ ඇති කියලා කියන්නේ දකින්න පෙර තිබුණත් මේ දැක්කන් පස්සේ තියෙනවා කියන හේතු ටික නිසාමයි උපදින්නේ. යම් කිසි සංවේදනයක් සම්බන්ධ කෙරුවොත් ගන්න අහකට යනකොටම යන නිරුදිනු ආයතී ඇති හොයන්නේ යට දැනෙනවා. ඒක තිබුණු නිරුද්ධ වෙලා නැහැ ඒක තියෙනවා. සම්බන්ධ නිරුද්ධ ධර්ම වෙලා නැහැ ඒක තියෙනවා. නමුත් බාහිර දේ නිසා තමයි එන්නේ කියන කාරණාවක් තේරෙනවා. තේරෙන්නේ කියන්නේ එතකොට මේකේ යථාර්ථය කියනවා බුදුරජාණන් වහන්සේ හැඩතල කියලා අපිට හම්බ වෙන දේවල් තමයි මේ හැඩතල කියන්නේ ඒව බාහිර සුද්‍රාස්තිකයි කියලා නෙමෙයි. අපි කියන්නේ පරවාම කියන මට්ටම ගත්තොත් දිග පරමාණු හතරස් පරමාණු කියලා තියෙනවා. ඒ මට්ටමේ රූප කලාප 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 එක්තු වෙනවා අපිට හැදෙයි කියනවනේ. අපිට පේනවා අපිට පේන දැනක මෙහෙම හැදෙයක් ඒ හැදේ පරමාණු නෑ. පරමාණු වාසියක් තියෙන දැනක මෙහෙම හැදයක් අපිට පේන්න පුළුවන්. අපිට පේන දැනක මේ දේ නෑ කියන සිද්ධියක්. එතකොට ඒකෙන් කියන කාරණාවක් ගැන මම කියන්නේ මෙහෙම අපිට හම්බ වෙන හැඩතල ලෝකේ තියෙන දේ හම්බ කරන්නේ ආයතනෙන් තමයි ලෝක උපදින කියන එක තමයි කියන්නේ. ඔන්න ඔය වගේ දර්ශනයක් පිළිගන්නත් දේශනා කළා. ඇහෙන යමක් මෙහෙම බලනකොට නේද මෙහෙම බලනකොට බලනකොට අපිට මෙතන තියෙන ධාතුමානත්වය නිසා මේ සතරක් අපිට පේන්නේ. ඔබේ තව මෙහෙම සිද්ධිය කෙරේ තියෙනවා. දැන් අර නැටි කලාප කියපු තැන එක කලාපයක් ගත්තහම ඔබට තියෙන සුත්‍රාස්තකය කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඔය කියලා හතර අටක් තියෙනවා. මේ හතර අවමෙන් ඕකයි වෙන් කරන්න නැහැ. පඨවියෙන් ආපෝ ආපෝ තේජෝ තේජෝ වායෝ වෙන් කරන්න නැහැ. ඊට පස්සේ ඒකෙන් වර්ණයෙන් වර්ණයෙන් රසය රසයෙන් ඌජා ඌජායෙන් ගන්ධය වෙන් කරන්න නැහැ කියලා තියෙනවා. එතකොට මේ මෙතන රාජගතින සුද්ධාර්ථමක රූප කලාප වල වර්ණ සතහන් ටික උදුරන 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 අරගෙන සතහනක් පෙන්නන්න පුළුවන්කම ඇරෙන්නේ. මෙතන සුද්ධාර්ථක මට්ටමේ තියෙන ගන්ධ කලාප ටික උදුරන 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 අරගෙන ගන්ධයක් හදලා පෙන්නන්න පුළුවන්කම නැහැ කියනවා. නමුත් අපිට තේින්න මෙහෙම දෙයක් විතර නැහැ. අත උදාහරණයක් ඇටිටිනුත් ඔබල මෙතනට බහලා අහස දිහා බලනද ඕලන් තරු තරු දෙන්නේ තරු 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 වල ගොඩාක් ළඟින්
තවටික ඔක්කොම එක ගොඩේ ළඟින් ගෙනේ ඒකේ තෝරන හැඩදෙන්නේ හැඩතන ඒකේ හැඩතන ඔබලට හැඩතන දෙුණාට මේ පේන හැඩේ එතන නැහැ ඊට පස්සේ ඒ ඔක්කොම එක ළඟට වගේ තියුණා සමහර විටක දුර ආලෝක වර්ෂ දිව්‍යන ගණන් ඈතකින් එක ගහවත්තක් ඉතුරු ගහවත්තක තියෙන. නමුත් දුර වැඩි වුණාම ඔක්කොම එකට එකතු වෙලා ළඟින්නේ දෙන්නේ. අපිට මෙහෙම සතහනක් වෙනකොට අපි කියමු සුද්ධාවචක මට්ටමේ මෙතර දින වර්ණ සතහනේ තියෙන රතුපාත පැත්ත රතුපාත. ඒකව සුද්ධාවචක රූප කලාවට තියෙන එක රතුපාතයි. ඔහොම ඒ අතර තව රූප කලාවක් කොහොමයි? ඇත තියෙන රූපකලාප ගොඩාක් අරගෙන දැන් ගොඩාක් ඈතම තියෙනවා අපිට මේ ඔක්කොම එක ළඟට තියෙනවා වගේ මේ පෙන්නනවා දැන් ඔය ගහකොළ නැගලා මේ ළඟදී ඔය නගර දිහා බලද්දි ඔයගොල්ලන් ලයිට් එහෙම තවහෙන් දැන්නා වගේ පේනවා එක ළඟට පේනවා නමුත් ජීවත් තේරෙයි කොච්චර ඈතද ඔය තියෙන්නේ කියලා අපිට මේ කියන එක මෙහෙම පොඩි කරගෙන පොඩි කරගෙන පොඩි කරගෙන අන්වේක්ෂණයකින් දුර ආලෝක වර්ෂ කෝටි ගණක් එහාට යනව තරම් ඈතට යනවා. ඒ කියන්නේ කියලා කියන්නේ ඒ වගේ තැනක තමයි අපිට මෙහෙම පේන මස්තමක ඇත්ත එහෙම තියෙන්නේ. එතකොට අපිට මේ හැඩත තහන් තිනෙන එක හරියට අර සහකරන ගහම එකලඟ බලත්තාවක් පේනවා වගේ. තරු එකලඟ පරිවටාවක් පරිතික කොහොම තියෙනවා තියෙනවා වගේ තමයි මේ වර්ණකරණ අපිට පේන්නේ. එතකොට අපිට මෙහෙම පේනකොට මෙහෙමම රූපයක් තිබුණින්ද පේනවා නෙමෙයි. ඒ කියන්නේ අපිට පේන විදිහේ ওই විදිහේම බලකරණක් පොඩි ලක්ෂණතාව ගොඩක් වාහනේ තියෙන හින්දා මේ ටෙන්ෂන් දැනෙනවා තියෙනේව උදුරලා අරගෙන ඈත වැඩි හින්දා එකට ලක් කරලා තමයි ඇහැට පේන්නේ. එතකොට චරුපටහවත් එහෙම දැන් දැන් තැන් වල තියෙන ඔක්කොම එකට ලංකල උදුරම තමයි මේ ඇහැට පේන්නේ. ඒ වගේ අපි දන්නේ බාහිර සුත්‍රාර්ථකමත් මේ තරතර බවට පුළා කැටයට තියෙන ඇහැට ලංකල පෙනෙනවා වගේ මේ වර්ණ ප්‍රධාන අපිට පේන්නේ ඇහැට මොන වගේ චරෝලක රූප කලාපිතද එච්චර ඕනේ නැහැ මම මේ ඒක මතක් කරන්නේ එක දැනකට මේ දර්ශනයේදී අපිට දකින්න බුදුජාණන් වහන්සේ පෙන්නේ මේ බාහිර ආධ්‍යාත්මික හේතු ටිකක් නිසා මෙහි අපිට පේන්නේ. පේන දෙයක හේතු ටික මෙහි තියෙන්නේ මේ ධර්මා හේතුපකව කියන කොට. ඒකයි අපිට මෙහෙම පෙන්වන්න පුළුවන් පෙනෙන හේතු ටික මෙහෙන් හැදිලා තියෙන්නේ උපකාරක ධර්මයක් වෙලා තියෙන සුත්‍රාර්ථකයක තියෙන ආහාර ප්‍රත්‍ය කියලා. මේ කාරණා ටිකෙන් කෙටියෙන් ගත්තාම කියන්නේ වැලි කැට ටිකක් තියෙන තැනක වැලි ගොඩක් පේනවා වගේ මෙදුඟු තියෙන තැනක ජලය පේනවා වගේ මේ දෙකම මේ ඇහැනිට හිතට හැදිලා තියෙන්නේ. අර මැටි ටිකේදී ඇතිලියක් ඇතිවිලා නැති වුණා මුත්‍ය ඇතිවිලා නැති වුණා කියන්නේ නැහැ. දහතු එක එක විදිහට පිළිදෙනකොට අපිට එක සතහනක් උපදිනවා ඒක නිරුද්ධ වෙනවා ඊගාව දහතු වෙන විදිහට පිළිදෙනකොට අපිට වෙන සංඥාවක් උපදිනවා නිරුද්ධ වෙනවා කියන සිද්ධියක් මේ වෙන්නේ. ඔන්න ඔය වගේ කිසිම වෙලාවක ඇහෙන දේ උදව් කරන බාහිරයට යන්නේ නැතුව බාහිර ධාතුනාත්වය නිසා තමන්තුලේ ස්කන්ධය ඉදදෙන උද්දේ. ඒ කියන්නේ අපි තුලයි චිත්තජය පිටවන්න පහළ වෙන්නේ. බාහිර හේතු ටික නිසා මෙහි චිත්තජය ටික පහළ වෙන්නේ. චිත්තජය ටික පහළ වුණා කියන්නේ මොන විදිහට අපිට දකින්න පුළුවන් යම් කිසි කෙනෙකුට ආසන්න දැනෙන දැනගන්න මේ ස්පර්ශ ආයතන හයෙම පාහිරියට සමාතුල සංඥායකද නිරුද්ධ බව දර්ශනයෙන් දක්ින මට්ටමට ගන්න පුළුවන් නම් එයා කියන තමන්ව තමන් නාග තුපේකා
එයා දකින්න දේ ඇලෙන්නේ හිටින්නේ මොකද දකින්න දේ බාහිරයි කියලා දැකගෙන දැන් මෙච්චරක ඇලුම ගැටුනේ ඒ නිසා මෙහෙ කියලා දකින්නට ආපහු ඇලෙන්නේ ගැටෙන්න දෙයක් නැහැ අහන දෙයකට තේමයි කඳ සමඟ රසම එක්පස්ස කොමටත් තේමයි එතකොට ඒකට කියනවා චලන සමානන්ත දුටික රහතන් වහන්සේට තමයි බාහිරේ නිසා මෙහෙ තේනවා ලෝකයේ වඩා ගොඩක් වෙනස් ලෝකය මෙහෙ ඉඳන් මෙහෙට යනවා රූප බලනවා සද්ධාහනවා ගඳසොඳ බලනවා දැන් මේ රූප සංඥා නැහැ මොකද එයා දන්නෝ මෙන්න මේ තමතුල ලෝකී පොදේ එයාට සද්ද සංඥා නැහැ සද්ද සංඥා රූප සංඥාවේ ලක්ෂණය බලන ඉස්සන්ද රූපයක් කියනවා කියලා නගුරු වෙන එක තමයි බලන්නේ රූප සංඥා දහතෝ නිසා තමත්තයි පේන්නේ කියනකොට මොකද වෙන්නේ තමතුල ලෝකී පොද නිරුද්ධ වෙනවා කියන නිරෝධ සංඥාවක් තියෙනවා ලෝක නිරුද්ධ වෙන විදිහ සංඥාවක් තියෙනවා මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ දර්ශනයක් තියෙනවා. කොන්න ඔය වගේ දර්ශනයක් බුදුහාමුදුරු කියන්නේ. ඒකම තමයි යම්කිසි සම්මුතිය ධර්ම සම්පන්න කෙනෙකුට තමයි. එහෙන් බැලුවත් ආහාර දැනෙන දැනගෙන හැම දෙයක් කිසිත් ඇටියන්නේ හතගම හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා. මොකද බාහිර තිබුණා නෙමෙයි බාහිර තිබුණා තමතුල හතගන්න සිද්ධි. එකක් සිද්ධ හතගන්න හැම දෙයක්ම නිරුද්ධයි කියන දර්ශනයක් තමයි. ඔන්නෝයේ දර්ශනය දැක්වහම මෙයාට රූපී ආත්මය තියෙනවද නැත්ද සත්‍ය කාරණේ වේදනාව සංඥාව සංකාර විඥානේ ආත්මයද නැත්ද මේවා ගැන සැකන්නේ ඒ කියන්නේ මොකද මේ ස්කන්ධ පරිච්ඡේදය හොඳට පේනවා අපිට යමක් පේනවා කියන්නේ පේනවා කියනකොට පේන ධාතුවක් තියෙනවා මේ නිසා පහළ ස්කන්ධ ටිකක් පේනකොට මෙයා අමුතු සුත්‍රාස්තකේ රූප මේ සත්‍ය කියලා පිළිගන්නවා ඒ නිසා පහළවෙන සංඥා සත්‍යය කියලා පිළිගන්න. ඒ නිසා පහළවෙන පඤ්චස්ති සත්‍යය කියලා හිතනවා. එහෙම නැත්නම් ස්කන්ධ ටික හොඳට ලෙහිලා පේනකොට රූපේම සත්‍යය කැටි රූපය අතුරු කරන සත්‍යය කියන කාරණා නැහැ. මේ සක්කාය විච්ඡය කියන ධර්මතා පහම පිළිසුදු වෙන්නේ දුර්ගෙන්නේ. මේ දර්ශනය දකිනකොට දැන් අපි කියන්නේ මෙහෙම අර මැටි ටිකේ වගේ මේ පේන අරමුණ තියාගෙන නොවනා වූ කනබන ආහාරයක පූජත්තම රූප කලාප නිසා මෙහෙම තතහනක් පෙනෙනවා පෙනෙන තතහනක් මනුස්සයා කියලා හිතනවා කියන ස්කන්ධ පංචකය තෙවුන් මනුස්සයා කියන එක ඇති වෙන හැටි කෙරුවු මෙහෙම ධාතු වෙනස සංඥාවක් පහළ කරනකොට ඒ සංඥාවට මනුස්සයා කියලා විභාග කරනවා විභාග කරන දැනගන්නවා කියලා මනුස්සයා කියන කම අපිට පෙනෙන හැටි අපිට ඇදෙන හැටි කෙරුවු අර කබලික ආහාරයෙන් හදන සුද්ධාස්තකයේ කෙනා කියලා හිතනවා. හිතන්නේ. එහෙනම් මේ ධාතුව නිසා පහළ වෙච්ච එක හැබැයි සුද්ධයි. මැජිටික නිසා හත්තියක් පහළ වුණා. මේ එක හැදේ. රූපික හැදේ. මිනිස්සේ කියන්නේ එයා දකිනවා මේ රූපික හැදේ. මේ සංඥාව මිනිස්යාද නැහැ. මේ හදන්නේ සංඥාවන්නේ මිනිස්යා කියලා විවහාර කරනවා හිතනවා. චිත්තනික මනුස්සයද එතකොට ඒක දැනගන්න හිත මනුස්සයද නැහැ ස්කන්ධ පංචක හැබැයි එයා දන්නා මේ ස්කන්ධය නොදන්නා සම නිසා නොදන්නා සම නිසා මේ නාම රූප දෙක නොදන්නා සම නිසා බාහිර රූපේ සත්‍යය කියන ලෝකයේ තුල අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එක කුත් තියෙනවා කියලා දන්නවා ඇත්ත දන්නවා මේ ඇත්ත නොදන්නා සම නිසා ලෝකයේ තුල මෙන්න මේ වගේ වැරද්දක් වෙනවා කියලා දන්නවා. එතකොට ලෝකයට සත්‍ය පුද්ගලෙක් හම්බ වෙනවා කියලා දන්නවා. ඒ හම්බ වෙන්නේ තියෙනවා තමයි වෙන ඇත්ත මෙන්න මේකයි මේ ඇත්ත. ඒකේ නොදන්න කොට අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය සංකාරා අවිද්‍යාව ඇති කමී ලෝකය බාහිර සත්‍යයේ කියන චේතනාවක් ඇති කර ගන්නවා. කියලා තමයි දන්නවා. එතකොට එයාට සත්‍යය පිළිබඳව කොට බලවත් කියන්නේ ධර්මතාවකම යෙදෙන්නේ නැහැ ලෝකයන් අත්‍යය පිටින් ඇති නැති දන්නවා එන්නේ කියන උදාහරණකම නිසා රූපය සත්‍යය කියලා බලනවා වේදනා සත්‍යය කියලා බලනවා කියන එක ඇති නැති දන්නවා ඊට පස්සේ මේ වගේ ධර්මයක් දේශනා කළා නම් ඒ දේශනා කරපු සාස්තුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන්නේ මනාව මේ ධර්ම අවබෝධ කරගෙන තියෙනවායි කියන එක නෑ අර්ථකරන්නේ. ඇයි සමන් දකිනකොට
මෙතන මෙහෙම ඇත්තක් තියෙනවා. මම ඔය කියන්නේ මේ සංඝ මට්ටමෙන් තමයි දකින්න මට්ටමට එන්න පුළුවන්. තමන්ට දකින්නකොට මට කලින් මේක හරිය ඇවිල්ලා තියෙනවා මේක දැකපු කෙනෙක් ඉඳලා තියෙනවා කියන එක සැකයක් නැහැ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි මනාව මේක දැකලා තියෙනවා කියන එක ගැන සැකයක් නැහැ. ස්වකහතයි මනහ පොතම මේක දේශනා කරලා තියෙනවා. ඇත්තම කියලා තියෙනවා කියන එක ගැන සැක නැහැ. අතීතයේදී යම් කිසි කෙනෙක් පිළිගන්නා නම් මේ දර්ශනය දකින්ද එයා මනා වූ ප්‍රතිපදාවක් නැතිවලා තියෙනවා කියන කේරක් සැක නැහැ යාට. දැන් පුබ්බන්තේ සංකප්ප පෙර ජීවිතය ගැන සැක නැහැ. එයා අතීතේ මම හිටියත් හිටියනම් කොහේ ඉඳද කොහොමද ඒක මොකද අතීතේ වෙලා තියෙන්නේ නම් මේ ස්කන්ධ ටික මේ ධාතුව නිසා තමන්තුලනේ මේ ස්කන්ධ ටිකක් පහළ වෙලා තියෙනවා. ඒක නොදන්නා කම නිසා මනුෂ්‍යයෙක් කියලා හිතුවා වගේ මේ ස්කන්ධ ටික නිසා මෙහෙම සංඥාවක් පහළ වෙනවා. ඒ සංඥාව වගේ මම කියලා හිතන දැනගන්න. මේ සිත්ය නොදන්නා කම නිසා මම කියන අදහස කරගෙන තියෙනවා තිබිලා තියෙනවා කියන එක අතීතයේදී මේ හේතු කරනවා. අනාගතයටත් මම ඉදීද මම යයිද කියන එක ගැන යාට සැක නැහැ. මොකද අනාගතයටත් මම ඉන්නවා මම යනවා කියලා දැන වෙන්නේ මේ වගේ සිද්ධියක් කියන එක ගැන. පටිච්චසමුප්පාද ධර්මයේ කියනනම් එහෙනම් පටිච්චසමුප්පාදය ගැන සැක නැහැ. වර්තමානයේ මේ සංගතික නොදන්නකොට ඒ අවිද්‍යා සත්‍යයෙන් හටගත්ත කාරණේ නැවත අනාගතයට යනවා. ආපහු එතන ස්කන්ධ ටික ඇදෙනවා. ආයි ස්කන්ධ නොදන්නා කම නිසා හට ගන්න කර්මයට ආපෝමය වෙන පටිච්ච සම්පද ධර්මයේ කෙලවලක් නැහැ නේද කියලා කියන්නේ. ඊට පස්සේ යම් කිසි කෙනෙකුට සීලයක පිළිතලා සිත වඩලා මේ දර්ශනය දැක්කොත් මේ චක්‍ර නිදෙන්න පුළුවන් මේ චක්‍ර නිදෙන්න පුළුවන් කියන කමක් ගැන යටිසක නැහැ. දැන් මේ දර්ශනය දැක්කට පස්සේ දැනගත්තට පස්සේ මේ දැනගත් දර්ශනය දකින්ද සීලයක පිළිපදලා හිත සමාධි කර කර මොකද කරන්නේ? යම් කිසි සංවේදන සම්බන්ධයෙන් නෙවෙයි තමයි. ඇති වෙන හැඟීම නැති වෙනවා කියලා බලන්න. ඒකට තියෙන දේ තමයි ඇති වෙන එකට හේතු ටික බලනවා. ඇත්තටම ඇති වුනේ. මෙහෙම පෙනෙන යමක් ඇති වුණා නම් නැති වුනේ මෙහෙ තියෙන ඇහැයි හිතයි මේ ටිකයි බාහිර සුග්‍රාහකයි ওই ටික නිසා නම් අපිට පෙවුනේ මේ ටික නැති වුණොත් නැති වෙන කියලා ටික මේ ටික දක්නදෙන්ද ගම්ද මේ පිළිබඳ සමාධි ප්‍රඥා කියන ටික කරලා මෙතෙක් ගන්න පුළුවන් කියන එක දැන යාචනා කරන ප්‍රතිපදාව ගැන සැක නැහැ. ඊට පස්සේ විමුක්තිය සඳහා දුක නිවීම සඳහා විසුද්ධිය සඳහා පිරිසිදු ජීවිත සඳහා නොයේ මුත් සමාදන් වෙන එක ගැන මුත් සමාදන් වෙන්නේ නැහැ. සීල උපත පරාමාස කියන එක තමයි සීල උපත පරාමාස කියන්නේ. අර තියෙන්නේ ගෝ උපත අච උපත සුනකුත කියන ගවේ වගේ ඉන්නවා සුනකෙක් වගේ ඉන්නවා එළිය කොටේ ඉන්නවා කියලා එක එක විදිහට මෙහෙම කියනවා. විමුක්තියක් ලබන්න පුළුවන් මෙහෙම කියන විදිහට විසඳන්න පුළුවන් කියලා එක එක උපත සමාදානයක් තිබුණා ඉස්සර. එතකොට ඒ බුද්ධ පරාමර්ශනය කරන පරාමර්ශනය කරන කෙනෙක් ස්පර්ශ කරනවා. ඒ බුද්ධ සමාදන් වෙනවා විමුක්තිය සඳහා. ඉතින් මේ වගේ දර්ශනයක් දැකලා තුන්වන් කෙනේ සැකයක් නැතුව ප්‍රතිපදාව ගැන ඒ දර්ශනය ළඟා කරගෙන මෙදෙන්න පුළුවන් කියලා ප්‍රතිපදාව සැක නැති තැනට ආවහම එයා සිලුත් සමාදන් වෙනවා කියන එකකුත් නැහැ. ආ විමුක්තිය. එතකොට සක්කාය විදින් චිකිත්සා සීලපත පරාමාස කියන මේ තුන අතහැරන මේ දර්ශනය දැක්කොත් හැබැයි මම මේ සීල මතකල බුදුරජාණන් වහන්සේ සහස්ස දර්ශන يعني දැකීමත් හා සමග අහුනට නෙමෙයි දැනගත්තට මේ දක්වන්නේ. දක්වන්න කාරණා හතරක් වුණේ. කල්‍යාණමිත්‍ර ඇතුළු සද්ධර්ම ශ්‍රවණය අපි කියන්නේ කල්‍යාණමිත්‍ර ඇතුළු සද්ධර්ම ශ්‍රවණය කළා. මේ තුන තුන කාරණා දෙකක් තියෙනවා. ධර්මංගම් දුප්පති යොමු සමාධිය කියලා. ධර්මංගම් දුප්පතිට අවශ්‍ය සීල සමාධි දෙක සීලයක පිටයි සමාධි කරනවා. යොමු සමාධිය කියන්නේ දර්ශනයේ පිරෙන විදියට ටික ටික හිතනවා. ඔන්න සාරා හතර සම්පූර්ණව දෙක ප්‍රතිපල තරම් කරලා දකින්න පුළුවන් මට්ටමට එනවා.
ඒ දකින්න කොට මෙන්න මේ ධර්ම දර්ශන සිදු වෙනවා. දැන් එයාට කියන්න පුළුවන් සතු අපාය කියලා තුනක්. එයා සතර අපායෙ ඉන්නවා. මොකද එහෙ නිසා මෙහෙ පාවෙනවා කියනකොට මෙහෙ අල්ලගෙන දැඩි රාග දෙකක ඉන්නවා කියන එක හැබැයි හේතු කාරණා. මේ දර්ශනේ දකින්න. එළකොටි තින්නේ එයාට එහෙ නිසා මෙහෙ පහළ වෙන්නේ කියලා. දිට්ඨි සම්පන්න පුද්ගලයන් කිසිම සැකයක් නැහැ සිහි කරපු වෙලාවට සැක නැහැ බාහිර නිසා මෙහෙ පහළ වෙන්නේ කියලා. ආස්තව නිසා ආපෝ අපිට කියන මෙහෙ තියෙන කියලා බලන්න. මෙහෙ තියෙන කියලා වැඩ කරපු කරනවා දවස පුරාම ඔහෙ ඉන්නවා. තවස් ගන්නු තින්න පුළුවන්. හැරෙත්ලා යනවා. ආස්තව වැඩි කරා. ඕක කියන්නේ. ඊට පස්සේ විදින් විද සිහිනේ. විදින් විද සිහිනේ නැහැ. ඒක තමයි ඒ නිසා මෙහෙම කියලා සිහි වෙනකොට අය චුට්ටක සැකයි. ඒ කියන්නේ අපිට කොච්චර සිහිවමත් තේින්නේ නැහැ. සිහි දෙකේවද තේින්නේ නැහැ හිතන හිතයි කියන්නේ. තේින්නේ නැහැ කියලා අකලෙ තියෙන ලක්ෂණය තමයි සිහි දෙච්ච වෙලාවට සැක ගන්නවා. තේරෙනවා. ඒක යන්නේ දීගේ දින හරියට. ඒ කියන්නේ අමතක වෙච්ච වල වතුර තියෙනවා වතුර වලක් තියෙනවා කියලා කියා ගන්නවා. නෑ ඇත්තට මේ ඇහැ නිතානේ පේන්නේ කිව්වම ආහෙට තමයි කියන්නේ කියලා යා සැක නැහැ. සැක නැහැ කියනකොට ඒකෙන් දැන් නිදිගුවල ජලය වගේ දුමට අපිටයි පේන්නේ තේන්නේ තියනවනේ මේ කියන එක අපිට සැක නැහැනේ. මේ අරමුණ හිත තියෙනකොට ඒ වගේ ඉදි කරන මොහොතේ ඒ තරම්ම නිසක බවක් එනවා. ආයේ ඒ තරම්ම නිසක වුණාට ඒ මානසිකාවේ අතහරනකොටම මොකද ඉන්ද්‍රිය බලවත් කියලා නැහැ තව අතහැරලා. අතහැරලා තේනා එක කල්පහරයන්ට පුළුවන්. ආමේ ආද්‍රියාසව ඇතරගෙන මොකද තාම මේ ආත්ම බල. ඒක දැන් සිත් සම්පත උතර එයා විදුරුන අරට ඉඳ. හැබැයි මෙයා හිත වඩවඩ ආයි නැවත නැවත බලනවා. බලනකොට දැන් අහත කියලා මෙහිට යන ගතිය තව ටිකක් ආදී. දැන් එහෙ නිසා මෙහෙට දෙන්නේ කියන එක ටිකක් තියෙනවා. තම ටිකක් වෙලෙ මොකද කියන්නේ. ආයෙ සම්පතකලා හිතේ 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 කියන එක තියෙනවා. ඊට පස්සේ මොන කාලයක් තියෙනවා පංචායතනය මෙහෙම බලද්දි නැවතෙන්නම නැහැ එහෙ නිසා මෙහෙටයි කියන එකමයි තියෙන්නේ. මෙහෙ ඇත්තද මේ රූපිය මුල් කරගෙන ඇලෙන් ගැටින් දෙක ඉතින් ඉන්නමද? මොනද උදගෙන ඊට පස්සේ හැබැයි මේක දැනෙන මට්ටම් නෑ දැනගන්න මට්ටම් නෑ ඒක නෑ ඒ කියන්නේ පුළුවන් නම් කරලා බලන්න ඒක තමාට තමම වචා කරන්නේ නෑ අපිට මේ කියන්නේ කියලා තේරෙද්දී නෑ ඒ නිසා මේකයි කියන්නේ කියලා අපි වචන කිව්වා කියලා බලත් ඇහිවිත්තේ දුක කියනකොට එතකොට මොනක දෙන්නේ නෑ ඒ වචන එහෙනම් මේ කියන්නේ දුක කියන එකම නෑ ඒ කියන්නේ මරණය කියන ලෝකයේ අනිත් මරණය කියන්නේ ඒ කියන්නේ දර්ශනීයත්වයක් වෙනවා කියන දෙයක් වෙනවා. ඒ බාහිර තහත් වෙන නිසා අපිටයි සංඥාව බලන්න කියන දේ මෙහෙමත් එකට ආරම්භ වෙනවා. කියන දැනකට ඒකයි දැන් ආගම වල කියන කුට්ටේ ආරම්භ වෙනවා. ඊට පස්සේ රහ ඒ අතහැරෙන අවස්ථාව තියෙනවා. ඒක රහතන් වහන්සේ කියලා කියන්නේ මම ආගම කියලා පංචායතනේ ප්‍රවේශනේ මනායතනේ සංකේත. හත් තුනා කියන්නේ පංචායතන මනායතන සුත්තක ප්‍රවටෙන්නේ නැවතීම විනාශ වෙන්නේ නැහැ. රවටෙන්නේ. රවටීමක් ආයේ නැහැ. හැමදාම තමන් තුළ ලෝකෙපද නිරුද්ධ වෙන බව දර්ශනයක තියෙනවා. තීරටික ස්කන්ධ ටිකක් අතහැරම කල් ඇතුවමයි බාහිර අතහැරලා කියන්නේ. මේ තීරණ ටිකක් අතහැරනවා මත්ය අල්ලගන්න දෙයක් නැතිව නේද? එතකොට මෙන්න මේ දර්ශනය කරන්න බුදුරජාණන් වහන්සේ එක අපි මෙහෙට නැඹුරු වෙලා බලාගෙන ඉති හරියට කූඩල් වලකට වගේ රූප ශබ්ද ගන්ධ වල නැඹුරු වෙලා තියෙද්දි තියෙන අවාසිය තමයි පැත්තකට යනකොට දැකපු එක තියෙනවා අහපු එක තියෙනවා කියලා නිමිති වෙනවා. ඔය නිමිති තමයි මරණාසන මොහොතේ ඉස්සත් වෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ දර්ශනේ ඒකයි. අපි දැක්කත් නැත්නම් ඒක ඇත්තමයි. ඇත්ත ඇත්තටම දැකන එක සම්පාදනය කරගත්තාම තියෙන වාසිය තමයි. දකින්නට දැකීමෙන් පස්සේ ඉවර වෙනවා. ඒ කියන්නේ පෙනෙනවා කියන සිද්ධිය ඇති වෙනවා. මිරිගුවේ වගේ. පෙනෙනවා. පෙනෙනවා කියන සිද්ධිය පෙනෙනවා අපිට.
බාහිර මේක නිසා ජලය වගේ අපිට පේනවා කියන තැනකින් ජීවත් වෙනවා අනිත් කෙනා වගේ. අනිත් ඇයි වෙනසකුත් නැහැ. ඒකේ තියෙන වාසිය තමයි දැක්කදී දැකීම පසු ඉවරයි. මේක ජලය වගේ කියනකොට තෙමුනේ තෙමුනේ පසු ඉවරයි. ජීවත් ඉන්නකොට ඉස්ක හටගත් ඉස්කන්දේ නිරුද්ධ වෙනවා කියන තැන සම්පාදනය කරන ජීවත් වුණා. මරණසන්න මොහොත කියලා එකක් නැහැ. හැමදාම හිතියා හටගත් ඉස්කන්දේ නිරුද්ධ වෙනවා කියලා දැන. නිරෝධ සංඥාවකින්ම හිතේ. ඒ නිසා අන්තිම නිමිති හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක සාක්ෂාත් වෙනවා මත් ඒකුත් නැහැ. මොකද සිහිකම් නිමිති නැහැ. එතකොට මේ ජනරමස දුක නැති වෙන නැති වෙන්නේ මොන විනාශ ක්‍රමයක් ඇත්තම නැහැ. ඉතින් මෙන්න මේ වගේ දර්ශන දේශනා කරන චතුප්පාරි චරිතවත් සතර පායේ ඉඳෙන මේ දුක සතර පායකට කර්ම වෙන්නේ නැහැ. චචාවිතරාණ යබ්බෝ කාර්තං එයා ධර්මතා හයක් කරන්ට අපෝගේ ධර්මතා හයක් යැදෙන්නේ වෙන්නේ මව වරණ පියා වරණ එතකොට පස්සේ සුජාන මහත්මියගේ ලේසුනෝ රහතන් වහන්සේ මාත් කෙනෙක් ආදිනේක තමයි. එතකොට සම්බේද කරනවා කියන පහයි විමුක්තිය සඳහා අනි සාස්ත්‍ර මහත්යනම අදහන කියන කාරණා. මේ සාසනෙන් බහැර වෙන සාස්ත්‍ර මහත්යනමකට මගේ සාස්ත්‍ර වදියයි කියලා කියනවා. කෙන කාරණා ඔය හරි වෙන්නේ නැහැ. එයා කවදාවත් ඒක කරන්නේ නැහැ. ඔන්න වෙන සාස්ත්‍ර මහන්සේ නමක ගලුත් යන්නේ නැහැ කියනකොට මේ ජීවිතේම මරණය පස්සේ ඔන්න ඔය මට්ටමක සද්ධාතාවය ඇති වෙච්ච කෙනා ගැනයි, ඒ කියන්නේ ඔය මට්ටමක නෙමෙයි. ඒ සාධාරණ දසමල් දැකලා ප්‍රතිපදාව කොහොම හැදෙනවා නම් ඒ දර්ශනේ දැකලා දැනගෙන දැනගෙන අනුමානට ඒක දැක ගැනීම සඳහා කටයුතු කරනවා නම් ඒකට කියනවා සම්මානුසාරය කියලා. අන්න ඒ මට්ටමේ අයගෙන තමයි දෙන්නේ සද්ධා මාක්ෂත්‍ය වාක්‍ය තියෙනවා කියලා. සද්ධාව කියන එක ප්‍රේමය කියන එක බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙනවද නැද්ද කියන එක විද්‍යමාන වෙන්නේ අපි අඳින්න දේව අපි අඳින්නේ අපි කාව කියන ඇලිජේ දක්ෂකම සම්බන්ධ සතරද බුදුහාමුදුරුවෝ කියපු දේ හරියට කරනවද නැද්ද කියන කාරණාවයි අපි සද්ධාවද නැද්ද කියන එක තේරෙන්නේ. කවුරුහරි දෙනෙක් කියුවොත් මේ ටික මෙහෙම කරන්න කියලා මේ ටික කරන්න එපා කියලා එයා සද්ධාව ගෞරව කරනවා කියලා කියන්නේ එයා කරන්න කියපු ටිකම කරනවා එපා කියන අදහසම නෑ. මේ කරන්න කියපු ටික කරන්නේ නැතුව නොකරන්න කියපු ටික කර කර එයා ගැන ඇදුවා කියලා සද්ධාව කියන්නේ. කවුරුහරි අපිට කිව්වොත් මෙන්න මේ පාරම යන්න එපා මේ පාරේ යන්න කියලා ඔයාට හතරක් කරන මේ පාරේ යන්න එපා මේ පාරේ මේ යන්න කියලා කිව්වහම යන්න එපා කියපු පාරේ යනවා යන්න කියපු පාරේ යන්නේ නැහැ. එකමන කිව්වොත් ඊකෝ කියන්නේ නැහැ අපි ඒක. ඊට පස්සේ යාගේ නම මතක් කරනකොට පස්සේ මොන දිගට කියනවද අන්ත වෙනවා. එහෙම කිව්වා කියලා ඊකෝයි සද්ධාවයි කියන්නේ ඇඳුවේ නැතත් තමයි යන්න එපා කියපු පාරේ යන්න යන්න කියපු පාරේ යන්න අන්න ඊකෝ සුවචයි ශ්‍රාවකයි එයාගෙන විශ්වාසෙත් මෙයා තාම මොගිය පාරේ යන්නේ මෙයාගෙන තිබුණ විශ්වාසෙ නිසා මට වරදින්නේ නැහැ මෙයාගේ වචන කියලා විශ්වාසය තුනේ තියෙනවා. යන එකෙන් තියෙනවා එයාව අදහනවා. ඒ කවදාවත් මොගිය පාරවල් දෙකක් තියෙනවා දන්නේ නැහැ. එක පාරකින් මහා කාන්තාරයන් එක පාරක බොහොම සත්‍යයක් කාන්තාරේ වතුර පුරක් වත් නැහැ හේල්ලා නැහැ අන්තර බොහොම සාක්ෂියක්. අපි කියමු දැන් හන්දියේදී. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් කිව්වොත් මේ පාරේ යන්න කොහොමද කියලා තමයි කාන්තාර මේ පාරේ යන්නේ. දැන් ඉතින් එයා කියපු විදිහට යනවා කියන්නේ අන්න එයා විශ්වාස කළොත්. දැන් අපි කියමු දෙන්නේ ඉන්නවා එක්කෙනෙක් එහෙම කියලා එක්කෙනෙක් එහෙම කියනවා. තමන් වැඩි ඉහත්ත තියෙන කෙනා තමන් අදහන කෙනා විදිහට යරු පාරේ යනවා. ඒ පාරේ යෑමේ තමයි අපිට අවශ්‍යෝරේ තියෙන්නේ. දෙන්නාගේම දෙන්නාම කියන එක අහුවා කියලා අපි කොහොමද දැන් මේ හන්දියට ඇවිල්ලා
එකෙනෙක් කියනවා දකුණු පැත්තේ පාරේ යන්න වම් පැත්තේ යන්න. අනෙක් කෙනා කියනවා වම් පැත්තේ පාරේ යන්න දකුණු යන්න. දැන් කියන අය ඕම තරම් ඉන්නවා. කියන අය ඕම තරම් නැහැ. කියන අය හිතේ කියන අය අහමත් එයාගේ සතුටුනේ නෙමෙයි. එයාගේ එයා මම එයාගේ කතාවක් කියන්නේ නෙමෙයි. ඊට පස්සේ මම තෝරු ගන්න මඟකම මතයි. දකුණු පාර ගිහිල්ලා වම අතට ගන්නවද වමෙන් ගිහිල්ලා දකුණු අතට ගන්නවද කියන එක මතයි මම තෝරගත්තේ කවද කියන එක තියෙනවා මේ සාල්පෙත් එන්නේ බුදුහාමුදුරුවෝ තව මෙලේ කය එක එක පාරවල් කියනවා කියන එකත් අපි අහන කිව්වට ඇහුනොත් තාම කවුරු සත්‍යෝරේ දරන්නේ නැහැ සත්‍යෝරේ තේරෙන්නේ ඊටපස්සේ කෙනා කෙනා යන මතයි ගෙවල් ගෙවල් යනවා එකක තම විරුද්ධව හදලා දුක නැතුව ඉන්න කියලා සමහරු කියනවා. ගෙවල් ගෙවල් මොකක් උදාගන්න කරනවා දුක් විඳින වෙයි කියලා කියනවා. ඒක ඉච්ඡා විචේක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක ඇති වෙන්නේ සංහාව නිසායි සංහාව නැති කර දුක නැතිනෙ මෙන්න මෙහෙම කියනවා සංහාව නැතිනෙ. දැන් එක එක ක්‍රම. කෙනා කෙනාට පුළුවන් කොයි ක්‍රමයේ කොයි ක්‍රමයේ යන්න කියන්නේ. එතකොට ඒ යෑම මතයි ශාස්ත්‍රෝදය කියන එක තියෙන්නේ. ඒක ශාස්ත්‍රෝදය කියලා ගන්න වෙන්නේ අපිට. ඒ නිසා තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ තෝරගෙන නිවැරදි ශාස්ත්‍රඥ වහන්සේ නමකුත් නිවැරදි මාර්ගිකුත් තෝරගෙන මේ ජීවිතයෙන් මිදෙන්න විදිහම සඳහා මේ දේශනාව හේතු කොනෙක් වීම වේවා. සම්පූර්ණ තුනෙන් සම්පූර්ණ කරන ආකාරයට හැම දිනම මේ ගිහින් සිටින මේ කෙනා